धर्म विशाल अंत्यत्तमाय धातुकथा प्रकरणे धातुकथा प्रकरणे पिलिबंधव अपि संज्ञापने बहुसे विस्तर करा संज्ञापने गेन नवतत् यम किसी अदहासक लबागते इतुनाम अपिट नवत इतेंडे गिहिल्ला इन्न पुलुवा अपि प्रथमेम धर्म साक्षात्कार पटंगा निश्चला वंदना गाता साजना कर लाइंदिमु साधु 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 विचित्त मति गंभीर मनंत नय मंडितं पट्टानं सम्मसंतस् विमलामित बुद्धिया यस्स देहानिक्तमिन्सु सुभाचबन्नरंसियो नीलपीतारत्सेता मंजिट्ठाच पहत्सरा तन्लोकनाथं सुगतं धम्मं च जिनसेवितं संघं निरंगनं सिट्टं नमामि शिरसादरं साधु 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 तिरुवन सरनाय सिरु दिनाटम धातु कथा प्रकरणे संज्ञापनेट मोहतक गिहिल्ला नवतापि पाडमट पटंगरिमु संज्ञापनेदी अपि कथा करा धातु कथा प्रकरणे उद्देशे वशेन सह निर्देशे वशेन कोटस देहिकट बेदला तीनों एतकोट उद्देशेदी धातु कथा प्रकरणे विभंग प्रकरणेट अनुतुरुव देशना करपु अभिधर्म पिटके इन प्रकरणे एतकोट विभंग प्रकरणे ए कुशल त्रिक आदि विभंग प्रकरणे दी देशना करन लद स्कंद विभंगे आदि धर्मत स्वभावार्थेन धातु नाम वेति कियला तमाई देशना करला तियेन्ने ए स्वभावार्थेन धातु कथा वेन आकारे तमाई अपि यतन विस्तर कराने एतकोट धातु कथा प्रकरणय उद्देशे वशेन सह निर्देशे वशेन कियला कोटस देहिकट बेदला तियेनवा एतकोट अपि दकिनवा उद्देशेदी उद्देशे वशेन नयमातिका अभ्यंतर मातिका नय मुख मातिका लक्कन मातिका बाह्य मातिका इकेला पंच विदवे नय मातिका कीन कोट नय दाहतर अभ्यंतर मातिका कीन कोट अपि दन्नवा विभंग प्रकरणे आपु मातिका नय मुख मातिका कीन कोट अपि दन्नवा तीहि संग हो ती असंग हो आदि ए विभाग करन क्रमे दक्कन मातिका लक्कन मातिका कियन्ने सभाग विसभाग लक्षण दक्कन स्वभावे बाहिर मातिका कियन्ने अपि दन्न धम्म संगणी त्रिक दुख पद सियल्लम पंच विदाय तोट नय मातिका 14 आकारेकट विभाग करा संग्रह असंग्रह इंदां विप्पयुत्तेन संगहित असंगहित कियला इतर अभ्यंतर मातिका कियन कोट अपि दन्नवा मे विभंग प्रकरणेदी आपु हे धर्म स्वभावे नय मुख मातिका अपि विस्तर करा तीहि संग हो ती असंग हो कियला एतकोट लक्षण मातिका सभाग विषभाग लक्षण वलिन दक्वा बाहिर मातिका एसर धम्म संगणी प्रकरण मातिका मे कारणय मन नवत नवत कियन्ने अपिट मे कारणेम तमाई दकिन्न वेन्ने विभाग करनकोट
එතකොට දැන් බලන්න මේ මෙතන විස්තර කරනවා මේ ණය මාතිකා එන ආකාරෙම සංඝහ අසංඝහ පද නිද්දේශේ තමයි මේ ණය ක්‍රමේ පළවෙනි එක ඊළඟට සංඝහිතේන අසංඝහිත අර 14 ආකාර වෙන්නේ මේ විදිහට ඊළඟට අසංඝහිතේන සංඝහිත සංඝහිතේන සංඝහිත අසංඝහිතේන අසංඝහිත ඊළඟ එතකොට ඊළඟ කොටසේ ඉන්නේ සම්පයෝග විප්පයෝග සම්පයුත්තේන විප්පයුත්ත විප්පයුත්තේන සම්පයුත්ත සම්පයුත්තේන සම්පයුත්ත විප්පයුත්තේන විප්පයුත්ත මෙතන වචන ගොඩක් තිබුණාට මේක බලන්න තේරුම් ගන්න බලන්න සංග්‍රහ අසංග්‍රහ කියන පද දෙකෙන් තමයි මේ පළවෙනි පහම හැදිලා තියෙන්නේ සංග්‍රහ වීම සංග්‍රහ නොවීම කියන කාරණා දෙක උද සංග්‍රහ වෙන්නේ ස්කන්ධ ආයතන ධාතු වලින් සංග්‍රහ නොවෙන්නේ ඒ ස්කන්ධ ආයතන ධාතු වලින් එතකොට ඒ කාරණේ මත තමයි මේ පළවෙනි පහම ඇදිලා තියෙන්නේ ඊළඟට බලන්න තේරුම් ගන්න සම්පයෝග විප්පයෝග කියන හයවෙනි පදේ සම්ප්‍රයෝග වීම කියන්නේ සතර සම්ප්‍රයෝග ලක්ෂණයමයි සම්ප්‍රයෝග නොවීම තමයි විප්පයෝග වීම කියන්නේ එතකොට මේ සම්ප්‍රයෝග විප්පයෝග කියන කාරණේ මත තමයි 7 8 9 10 කියන කාරණා ටික ඔක්කොම විස්තර කරන්නේ. එතකොට බලන්නේ 11 ඉඳන් 14ට මොකද වෙලා තියෙන්නේ? 11 ඉඳන් 14ට මේ මුල පද 5යි ඉතිරි පද 5යි එකතු කරලා දෙකම මිශ්‍ර භාවයේ. සංඝිතේන සංග්‍රහ වීම තුලින් සම්ප්‍රයුක්ත විප්පයුක්ත ළඟට සම්ප්‍රයුක්තේන සංඝිත අසංඝිත අසංඝිතේන සම්ප්‍රයුක්ත විප්පයුක්ත විප්පයුක්තේන සංගහිත අසංගහිත මේ කාරණය මේ අපිට එකම ආකාරයෙන් දකින්න පුළුවන් මේක කටපාඩම් කරන්න ඕන නැහැ අවබෝධයෙන් දකින්න පුළුවන් එක කාරණයක් දැක්කහම ඉතින් ඉදිරියට මෙන්න මේ ආකාරයට අපි දුවන මේ සංග්‍රහ අසංග්‍රහ පද නිර්දේශය ගැන තමයි අපි සාකච්ඡා කරේ ගිය සුමාන දෙකම එතකොට සංග්‍රහ වීමත් සංග්‍රහ නොවීමත් පිළිබඳව සියලුම ධර්ම එක්ලස් කරලා තමයි විභාග කරන්නේ. මේ බලන්න මෙතන. ලොකු ඇතිද දන්නේ. මෙතන රූපකන්දෝ රූපස්කන්ධය කුමන ධර්මයකින් සංග්‍රහ වෙනවද කුමන ධර්මයකින් සංග්‍රහ නොවෙනවද කියන විස්තරය කරන්නේ මේ සංග්‍රහ අසංග්‍රහ පද මේ පළවෙනි එකේදී අපි මේක විස්තර කරා රූපකන්දෝ කතිහි කන්දේහි කති ආයතනේ යතනේහි කති ධාතුයේහි සංගහිතා රූපකන්දේ කියනකොට රූපස්කන්දේ අපි දන්නවා එකම රූපස්කන්දයෙන් සංග්‍රහ වෙන්නේ ආයතන 11කින් සංග්‍රහ වෙන්නේ ධාතු 11කින් සංග්‍රහ වෙන්නේ අපි මේක ඊටාම පිරිසුදුව දැක්කා රූපස්කන්ධේ රූපස්කන්ධෙන්මයි සංග්‍රහ වෙන්නේ ස්කන්ධයකට යන්නේ ඒකාදස ආයතනය අපි දන්නවා ඖදාරික ආයතන 10යි ධම්මායතනයයි තුලට රූපස්කන්ධය සංග්‍රහ වෙනවා ඒකාදස ධාතු ඖදාරික ධාතු 10ටයි ධම්ම ධාතුටයි සංග්‍රහ වෙනවා. එතකොට සංග්‍රහ වෙන තැන මේ විදිහට කියලා සංග්‍රහ නොවන තැන අපි කියනවා චතුහි කන්දේහි ස්කන්ධ හතරකින් සංග්‍රහ වෙන්නේ නැහැ. ඒ නාම ස්කන්ධ හතරෙන්. ඒක ආයතනිය නැහැ. එකම මන ආයතනෙන් සංග්‍රහ වෙන්නේ නැහැ. සත්තේහි ධාතුය සප්ත විඥාන ධාතු වලින් සංග්‍රහ වෙන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ කාර්යය විග්‍රහ කරන්න මේ විදිහට සංග්‍රහ සංග්‍රහ පද අපි කතා කරා මේ සංග්‍රහ සංග්‍රහ පද මත තමයි ඊළඟ ණය විභාග කරන්නේ මේකේ යම්කිසි කාරණයක් තේරුම් ගන්න අමාරුම කාරණයක් තියෙනවා නම් අපිට සඳහන් කරන්න එතකොට අපිට ඒ කාරණේ තේරුම් කරලා ඉදිරියට යන්න පුළුවන් එහෙම නැත්නම් මම හිතුවේ අද ණය ක්‍රම දෙක ඉන්ට්‍රොඩියුස් කරන්න එතකොට ණය ක්‍රම දෙකේදී ඕන වෙනවා මේ විභාග කරන ක්‍රමය
එහෙම හොඳයි නම් අපි ඒ දෙවෙනි ණය ක්‍රමයට යමු. ඒ කියන්නේ මම යනවා දැන් සංගහිතේන අසංගහිත පද නිද්දේශයට. එතකොට සංගහිතේන අසංගහිත පද නිද්දේශය කියනකොටම මෙතන මේක අපිට ගැඹුරු විභාගේ පේනවා. මෙතන සංගහිතේන අසංගහිත. ඒ කියන්නේ මේ සංග්‍රහ වීමත් සංග්‍රහ නොවීමත් කියන මිශ්‍ර ස්වභාවයෙන් යම් කිසි ධර්මයක් දකින්න ඇති. දැන් මෙතන තියෙනවා මේක පාලියෙන් කියනකොට චක්කායතනේන යේ ධම්මා. චක්කායතනේ කියන ධර්මය විසින් යම් කිසි ධර්ම කෙනෙක් අපි මේකේ සිංහල පරිවර්තනයේදී ගියොත් අපිට පේනවා චක්කායතනේ විසින් යම් ධර්ම කෙනෙක් චක්කායතනේ තමයි මෙතන අපි උක්ත කරන්නේ උක්ත ධර්මයේ චක්කායතනේ කියන ධර්මය උක්ත කරගෙන බලනවා ඒ චක්කායතනේ විසින් යම් ධර්ම කෙනෙක් ඒ යම් ධර්මයේ අපි තෑම දන්නේ නැහැ. ඒ යම් ධර්මයේ හොයාගන්න ඕනේ ඉස්සෙල්ලම. ඊට පස්සේ කියනවා ඒකම චක්කායතනේ ළඟට පොට්ටබ්බායතනේ දක්වාම මෙතන ආයතන පහක්ම මෙතන සඳහන් කරලා තියෙනවා මේ පෙය්‍යාලමේ. එතකොට අපි චක්කායතනේ කියන එක විතරක් අරගෙන ඊළඟට තියෙන්නේ සෝතායතනේ, ගාහනායතනේ, ජීවආයතනේ, කායආයතනේ එළඟට පොට්ටබ ආයතනේ දක්වා ආයතන 10ම රූප ආයතනේ සද්ද ආයතනේ ගන්ධ ආයතනේ රස ආයතනේ පොට්ටබ ආයතනේ ඒ ඖදාරික ආයතන 10ම මෙතන එක රැස් කරලා තියෙනවා හැබැයි එක එක වෙන වෙනම ගන්නෙ එක එක වෙන වෙනම ගන්න ස්වභාවය තමයි මෙතන පෙන්නුම් කරන්නේ අපි අයිසලක් පාලි පැත්තට ගියොත් මේ පෙය්‍යාලම් දාලා තියෙන එකින්ද මේ පෙය්‍යාලමට තියෙනවා අනික් ආයතන 8ම චක්කායතනේ කියලා තියෙනවා මෙතන පොට්ටබ්බ ආයතනේ තියෙනවා. ඒක මැද තව ආයතන 8ක් තියෙනවා. ඖදාරික ආයතන 8ක්. ඊට පස්සේ තියෙනවා චක්කු ධාතු ආයේ ධම්මා පොට්ටබ්බ ධාතු ආයේ ධම්මා. එතන කීයක් තියෙනවද? චක්කු ධාතුවේ ඉඳන් පොට්ටබ්බ ධාතුවේ ඉතිරි ධාතු 8ක් මෙතන තියෙනවා මැදි කරලා. ඒක අපි තේරුම් ගන්න ඕනේ මේක වෙන වෙනම ලියන්න දීර්ඝ වැඩි හින්දා තමයි ඔය විදිහට ලියලා තියෙනවා. එතකොට මෙතන එතකොට කාරණා 20ක අපි විභාග කරනවා. අපි එකිනෙක ගනිමු. චක්කායතනේ කියන්නේ මොකද්ද? පින්වත් මාත්මේක් මාත්මේක් චක්කු ප්‍රසාද රූපේ. අන්න හරි චක්කු ප්‍රසාද රූපේ. අපි දකින්න ඕන අභිධර්ම පරමාර්ථයෙන්ම මේ ධර්ම මේ චක්කායතනේ කියන්නේ චක්කු ප්‍රසාද රූපය සංඛ්‍යාත ධර්මය. එතකොට චක්කු ප්‍රසාද රූපය ආයතනික ක්‍රියාවලිය කරනකොට තමයි චක්කායතනේ වෙන්නේ. ඒක ධාතු ස්වභාවයෙන් ගන්නකොට චක්කු ධාතුව. එතකොට එකම ධර්මය චක්කු ප්‍රසාදේ කියන රූපය. ඒ චක්කු ප්‍රසාදේ කියන රූපය තමයි පරමාර්ථ ධර්මය. මම මේක නැවත නැවත කියන්නේ මෙතන අපි පරමාර්ථ ධර්මාකාරයෙන් දකින්න ස්වභාවය දකින්න ඕන නිසා. එතකොට මේ චක්කායතනේ කියන ඒ චක්කු ප්‍රසාද රූපය පරමාර්ථ ධර්මයක් වශයෙන් දැන් අහනවා යේ ධම්මා යම් කිසි ධර්ම කෙනෙක් එතකොට මේ චක්කායතනයේ විසින් යම් කිසි ධර්ම කෙනෙක් ඒ යම් කිසි ධර්ම කෙනා තමයි අපි හොයාගන්න ඕන. ඒ යම් කිසි ධර්ම කෙනා කන්ද සංග්‍රහයෙන් සංග්‍රහිත වෙන්නත් ඕන. ඒ කියන්නේ චක්කායතනයේ පවතිනා වූ ස්කන්ධයක පවතිනත් ඕන. ඒ කියන්නේ අපි දන්නවා මේක රූප ධර්මයක් විය යුතු බව. මං කියන කාරණේ මං හිතන්නේ පැහැදිලි ඇති.
චක්නායතනෙ කියන චක්කු ප්‍රසාදය සංග්‍රහ කරන ස්කන්ධය රූපස්කන්ධය. එතකොට මේ අපි යම් ධර්ම කෙනෙක් යේ ධම්මා ඒ යේ ධම්මා කියන ධර්මය හොයා ගන්න ඕන චක්කායතනයත් එක්ක ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්න. එහෙනම් ඒක රූප ධර්මයක්ම විය යුතුයි. චක්කායතනය නොවන රූප ධර්මයක් විය යුතුයි. ඊට පස්සේ කියනවා ආයතන සංග්‍රහයෙන් අසංගහිත ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වුණත් ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත. එතකොට චක්කායතනෙ කියන ඒ චක්කු ප්‍රසාද රූපේ ආයතන සංග්‍රහයෙන් චක්කායතනෙමයි. එතකොට අර මේ අපි යේ ධම්මා ඒ යම් ධර්ම කෙනෙක් චක්කායතනෙ නොවිය යුතුයි. එහෙනම් චක්කායතනෙ වර්ජිත අනික් රූප කොට්ටාසය. ධාතු සංග්‍රහේනුත් සංග්‍රහ වෙන්න බෑ. එතකොට ධාතු සංග්‍රහයෙම චක්කු ධාතුව නොවිය යුතුයි. එහෙමනම් රූපස්කන්ධයේ තුල තියෙන චක්කායතනෙ චක්කු ප්‍රසාදයේ නොවන ධර්ම කොට්ටාසය තමයි මේ යම් ධර්ම කෙනෙක් කියලා විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ රූප ධර්ම 27 අපේ රූප 28 කියලා ගනිමු. රූප 28ක් තියෙනවා නම් ඒකේ රූප 27 තමයි මේ කතා කරන්නේ. රූප 27 මෙතන ඒක පැහැදිලි කරලා තියෙනවා මේ පොතේම චක්කායතනේ වර්ජිත සත්විසි රූපය. ඒ රූප 27 ගැන තමයි දැන් මේ යම් ධර්ම කෙනෙක් කියලා විස්තර කරන්නේ. ඒ යම් ධර්ම කෙනා කවුද? සත්විසි රූපය. දැන් අපිට තියෙනවා ඊළඟ ප්‍රශ්නයක්. මේ සත්විසි රූපය ඊ ධර්මය. මේ දැන් මෙතනට ආවා ඊ ධර්මය. ඒ ධර්මය කියන්නේ දැන් අපි හොයාගෙන තියෙන්නේ සත්විසි රූපය. ඒ සත්විසි රූපය කෙතෙක් ස්කන්ධ විසින් සංග්‍රහ වෙනවද, කෙතෙක් ආයතන විසින් සංග්‍රහ වෙනවද, කෙතෙක් ධාතු විසින් සංග්‍රහ වෙනව නෙවෙයි, කෙතෙක් ධාතු විසින් අසංග්‍රහ වෙනවද. ඒ අපි හොයාගත්ත සත්විසි ධර්මය කෙතෙක් ස්කන්ධ විසින් සංග්‍රහ නොවෙනවද, කෙතෙක් ආයතන විසින් සංග්‍රහ නොවෙනවද, කෙතෙක් ධාතු විසින් සංග්‍රහ නොවෙනවද කියලා ඊ නොවන ධර්ම උත්තරේට අපිට අහනවා. එතකොට මේක ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ සත්විසි රූපය සංග්‍රහ වෙන්නේ මොනවටද කියලා බලන්න. සත්විසි රූපය සංග්‍රහ වෙනවා රූපස්කන්ධයට. සත්විසි රූපයේ තියෙනවා ඖදාරික රූප 9, ඖදාරික රූප 11ක්. ඒ කියන්නේ ඖදාරික ආයතන 9කුයි සුකුම රූප සංඛ්‍යාත ධම්මායතනෙට සම්බන්ධ ධර්මයි. එතකොට ඒක සංග්‍රහ වෙනවා ආයතන 10කින්. ආයතන 10කින්. ඊට පස්සේ ඒක සංග්‍රහ වෙනවා ධාතු 10කින්. මේක කියන කාරණය අපි බලමු. මේකට ග්‍රැෆිකල් මේකක් හදලා තියෙනවා, පොඩ්ඩක් බලමු මේ ග්‍රැෆිකල් එකෙන් කොහොමද බලන්නේ කියලා. මේක හදලා තියෙන්නේ ඒ චක්කු චක්කායතනේ කියන ධර්මයේ ස්වභාවය පෙන්වුම් කරන්න. සංගහිතෙන් අසංගහිත පද්ද නිද්දේශයේ දෙවෙනි එක චක්කායතනේ විසින් චක්කායතනේන යේ ධම්මා කියන පාලි පදේ තමයි මම එක නැවතත් මෙතන සංග්‍රහ කරලා තියෙනවා. චක්කායතනේ විසින් යම් ධර්ම කෙනෙක් මේ ධර්මය හොයාගන්න ඕන. හැබැයි මේ පොතේ ඒ ධර්මය අපිට කියලා දීලා තියෙනවා පළවෙනි කාරණේ නිසා. ඒ ධර්මය නම් රූප 27. චක්කු ප්‍රසාදේ වර්ජිත රූප 27. ඒ බලන්න මේ 27 ස්කන්ධ සංග්‍රහෙන් සංග්‍රහ වෙනවා. ඇයි? රූපස්කන්ධයට මේකත් යන්නේ, මේකත් යන්නේ රූපස්කන්ධයට. ආයතන සංග්‍රහයට සංග්‍රහ වෙන්නේ නැහැ. ඇයි? චක්කායතනේ සංග්‍රහ වෙන්නේ
චක්කු ප්‍රසාදේ චක්කායතනෙට යනවා මේ රූප 27 චක්කු චක්කායතනෙ සංග්‍රහ වෙන්නේ නැහැ චක්කායතනෙ වර්ජිත අනික් ආයතන 10 තමයි මෙතන තියෙන්නේ ධාතු සංග්‍රහයට සංග්‍රහ වෙන්නේ නැහැ එතකොට මේ ධර්මයේ පොතේම අපිට කියලා දීලා තියෙනවා රූප 27 ගන්නයි කියලා එතකොට මේ අපි හොයාගත්ත ධර්මය එනම් ඒ ධර්මය පාලි පැත්තේ කියනවා තේ ධම්මා කියලා. දැන් මේ හොයාගත්ත ධර්මය තේ ධම්මා. දැන් මේ ඒ ධර්මය ගැන තමයි අපි දැන් විමසන්නේ. ඒ ධර්මය කියන්නේ රූප 27. රූප 27 කියන්නේ ඖදාරික ආයතන 9යි සුකුම රූප 16යි. මේ කාපු හැටි මතකද? රූප 27 කියනකොට මේ රූප 27 තුල නැත්තේ චක්කු ප්‍රසාද රූපේ පමණයි. එතකොට ඒකේ තියෙනවා සෝත ප්‍රසාද, ගාන, ජීවා, කාය. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. එතකොට ඖදාරික ඒ ආයතන 10න් 9ක්ම තියෙනවා. ඖදාරික ආයතන 10 කියනකොට රූපණං රූප විදියට මෙතන 11ක් තියෙනවා. ඒ පොට්ටබ්බේට රූප 3ක් එන නිසා. එතකොට සුකුම රූප 16. සුකුම රූප 16 ධම්මායතනෙට යන්නේ. එතකොට මේක මම නැවතත් කියලා දිනවා මෙතන ඖදාරික රූප 11ක් තියෙනවා. වර්ණ චක්කු ප්‍රසාදේ වර්ජිත සුකුම රූප 16. මේක නැවතත් ලිහිල් කරන්න එක ලියලා තියෙනවා. එතකොට මේ ධර්මය ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත මේ ධර්මයට ස්කන්ධ වලින් අසංග්‍රහිත වෙන ආයතන වලින් අසංග්‍රහිත වෙන ධාතු වලින් අසංග්‍රහිත වෙන ධර්මය හොයන්න ඕන අපිට. ඒක තමයි ප්‍රශ්නේ. මේක ලේසි වෙන්න මම ක්‍රමයක් මෙතන වැඩි තදේට නැතුව ලියලා තියෙනවා. ඔයාලට පේනවද? සංග්‍රහිත වන්නේ මොනවද කියලා බලනවා. රූප 27 සංග්‍රහිත වෙනවා රූප ස්කන්ධයට ආයතන වශයෙන් ආයතන 10කට චක් ආයතනේ වර්ජිත ධාතු 10කට චක්කු ධාතු වර්ජිත එහෙමනම් සංග්‍රහිත නොවන්නේ ඉතිරි නාම ස්කන්ධ 4 ඉතිරි ආයතන 2 මන ආයතනේ රූප ආයතනයයි සමාවෙනස එතන චක්කායතනය කියන එක මේ කරෙක් වෙන්න ඕන එතන සර පල්ලෙහා චක්කු ධාතු කියලා හදලා තියෙන උඩේක අමතක වෙලා හදන්නේ චක්කායතනය ඒක පේනවද පේන්නේ නැද්ද ආ මෙතන රූප ආයතන කියලා දාලා තියෙන එකද ආ හරි ඒක නෑ ඔස පල්ලේ හදලා තියෙනවා රූප ධාතු වලට චක්කු ධාතු කියලා අර උඩ එක රූප ආයතනේ චක්කා ආයතනේ වෙන්න ඕන. ආ මෙතන චක්කා ආයතන වෙන්න මෙන්න මෙතන වැරදීමක් තියෙනවා. වැරදි දකින්න මෙතන ඇත්තට මෙතන මේක එන්නේ චක්කා ආයතනේ. මන ආයතනේයි චක්කා ආයතනේ මේ රූප ආයතනේ නෙවෙයි අපිට වැරදෙනවා. මේක චක්කා ආයතනේ. අපිට මේ වැරදි හොයන විදියටම බලන්න. එතකොට ඔබලාට මේක තේරුම් ගන්න පුළුවන්. මෙතන එතකොට ආයතන 10යි ඉතිරි ආයතන 10 එන්නේ මන ආයතනයයි චක් ආයතනයයි මේක රූප ආයතනෙ නෙවෙයි ඒක හරි ගස්ස ගන්න ලියා ගන්න මේක ලියා ගන්න බම 3-4 සැරයක් මේ පළවෙනි ඒවා ටික කරනවා එතකොට ඔබතුමාලට ඒක ලියා ගන්න පුළුවන් මේ කාරණේ තේරුම් ගත්තාම ඉතිරි ටික යන්න පුළුවන් එතකොට නාමස්කන්ධ 4 මන ආයතනයයි නාමස්කන්ධ 4 ස්කන්ධ වශයෙන් සංග්‍රහ වෙන්නේ නැහැ අසංග්‍රහිත ස්කන්ධ අසංග්‍රහිත ආයතන වෙන්නේ මන ආයතනේ සහ චක් ආයතනේ මෙතන වැරදි රූප ආයතනේ කියලා දාලා තියෙනවා මේක චක් ආයතනේ විය යුතුයි එතකොට ආයතන දෙකයි මෙතන සප්ත විඥාන ධාතු සහ චක්කු ධාතු ඒ 8 දැන් බලන්න මේ උත්තරේට කියලා තියෙන්නේ අපි බලමු උත්තරේට කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා උත්තරයට ඇවිල්ලා තියෙන්නේ ඒ ධර්මෝ සතර ස්කන්ධයකින් ආයතන දෙකකින් අෂ්ට ධාතුවෙන් අසංගෘහිත වෙයි
අපි ඒක හොයාගත්තා. මෙතන උත්තරේ දීලා උත්තරේ ඉඳන් අර හෙට යනවා නෙවෙයි අපිට පුළුවන් මේක තේරුම් ගන්න. මේ කාරණේ ගැන ගැටලුවක් තියෙනවා නම් යම්සි මහත්මයෙක් කතා කරොත් අපිට ලේසි ඊළඟ එකට යන්න. සමා වෙන සර් අපිට නැවත වරක් අපිට මේක පැහැදිලි කර දුන්නොත් ඉතාම හොඳයි. හොඳයි. වෙනත් මහත්ම මහත්මයෙකුටත් ඒ ප්‍රශ්නේ තියෙනවද? අපි මේක මේ පළවෙනි ණය ක්‍රමය පළවෙනි එක මේ ණය ක්‍රමයේ මේක ටිකක් ගැටලුයි. ඒක පොඩ්ඩක් අපි නැවත අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මෙතන අහලා තියෙන්නේ මේකේ පදේ තියෙන්නේ මෙන්න මෙහෙමයි. පොත තියෙනවා නම් කියන්නේ චක්නා යතනේන යේ ධම්මා. ඊට පස්සේ පෙය්‍යාලම තිබිලා අවසන් කරලා තියෙනවා පොට්ටබ්බා යතනේන යේ ධම්මා. ඊට පස්සේ තියෙනවා චක්කු ධාතුයා යේ ධම්මා පොට්ටබ්බ ධාතුයා යේ ධම්මා. මම ඉතින්ට යන්නම්. සමයිනස මේ පෙළ පොතේ අංකය මොකක්ද ඒක? පෙළ පොතේ පිටු අංකය 66 පාලි පැත්ත. හරිද? හරි සර්. දැන් මෙතන මේ තියෙන භාෂා විලාසයත් තේරුම් ගන්න බලන්න. මේ අසංගහිතේන අසංගහිත පද. එතකොට මේ සංගහිතේන අසංගහිත පද මෙතන තියෙනවා. එතකොට මේ සංග්‍රහ වීම තුලින් අසංගහ වීම කියන මේ කාරණේ තමයි දකින්නේ. එතකොට මෙතන චක්කා යතනේන යේ ධම්මා. චක්කා යතනේ විසින් යම් ධර්ම කෙනෙක් මේ පාලි ඒක අපි ගන්නකොට ඒ විදිහට යම් ධර්ම කෙනෙක් තුන යම් ධර්මයේ කියනක අපිට හොයාගත යුතුයි. අපි මනසින් අවබෝධකට ගත යුතුයි. චක්කායතනයි කියනක තමයි ධර්මයේ දීලා තියෙන්නේ. යම් ධර්මයේ හොයාගන්න තමයි අපි යන්නේ. ඒ වගේම මෙතන සෝතායතනේන යේ ධම්මා. පෙය්‍යාලමේ තියෙනවා ගානායතනේන යේ ධම්මා. ඒ විදිහට පොට්ටබ්බායතනේන යේ ධම්මා කියලා මෙතන ඖදාරික ආයතන 10ම නම් කරලා තියෙනවා. මේ පෙය්‍යාලමෙන් 8ක් තව ගේන්න ඕන. එතකොට මේ ඕන මේකට අපිට හදන්න පුළුවන් වෙන්න ඕන. යේ ධම්මා ඊළඟට චක්කු ධාතුයා යේ ධම්මා. චක්කු ධාතුව ඖදාරිකව එන ධාතු චක්කු ධාතුව යේ ධම්මා. ඊළඟට පොට්ටබ්බ ධාතුයා යේ ධම්මා. එතකොට මෙතන තියෙනවා තව ධාතු 8ක්. ඒ අට ගැන කියලා නෑ පෙය්‍යාලම් කරලා තියෙන්නේ. ඒ ධම්ම ඊළඟට කියනවා ස්කන්ධ සංගහිතේන ස්කන්ධ සංගහේන සංගහිතා. ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙනවා. හැබැයි මෙතන අවශ්‍යතා තුනක් තියෙනවා. එකක් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙන්නත් ඕන. ආයතන සංග්‍රහේන අසංගහිත. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොවෙන්නත් ඕන. ධාතු සංග්‍රහේන අසංගහිතා. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොවෙන්නත් ඕන. එතකොට මොකද්ද කාරණා තුන? ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙන, ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොවන, ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොවන යම් ධර්ම කෙනෙක්. මේ යම් ධර්මයෝ තමයි වන්න ඕන. ඒ යම් ධර්මයෝ අපි හොයන ක්‍රමය ගැන තමයි අපි කතා කරේ. එතකොට මේක දකින්න පුළුවන් මෙහෙම. චක්කා යතනය කියනකොට මේ අපි දැනගත්තා මේක පරමාර්ථ ධර්ම වශයෙන් චක්කු ප්‍රසාද රූපේම තමයි මේ චක්කා යතනයේ විදිහට වැඩ කරන්නේ. එතකොට චක්කු ප්‍රසාදේ කියන්නේ රූප 28න් තියෙන එක ධර්මයක්. මේව කාරණා එකිනෙක වෙන වෙනම ගන්න ඕන. මේ පෙය්‍යාලම් කරලා තියෙන්නේ හැමින්දා ඔක්කොම එකට ගන්නවා නෙවෙයි. මෙතන ගන්නේ එකිනෙක වෙන වෙනම. එතකොට චක්කු ප්‍රසාදයේ පළමුවෙන් ගත්තොත් චක්කු ප්‍රසාදය
ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයට. එතකොට අපි මේ යම් ධර්ම කෙනත් ඉන්නේ රූපස්කන්ධය තුලමයි. ඊළඟට කියනවා ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත. ඒ කියන්නේ චක්කු ප්‍රසාදය ආයතන සංග්‍රහයදී එන්නේ චක්කායතනෙට. එතකොට මේ යම් ධර්ම අපිට හොයන ධර්ම කෙනා යම් ධර්ම කෙනා ආයතන සංග්‍රහයෙන් චක්කායතනෙ වෙන්න බෑ. චක්කායතනෙ නොවෙන්න ඕන. හැබැයි රූප ධර්මයක් වෙන්නත් ඕන. ඊට පස්සේ ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත. එතකොට ධාතු සංග්‍රහයෙන් චක්කු ධාතුව වෙන්න බෑ. හැබැයි රූප සංඛ්‍යාත ධාතුවක්ම විය යුතුයි. එතකොට අර රූප අපි රූප 27 අපි රූප 27 කියලා හොයාගන්නේ ඒ ආකාරයෙන්. ඒ කියන්නේ චක්කායතනයේ වර්ජිත චක්කු ප්‍රසාද රූප වර්ජිත රූප 27 ගත්තොත් අපිට තේරෙනවා ඒක ස්කන්ධ සංග්‍රහයෙන් රූප ස්කන්ධයටමයි යන්නේ. ආයතන සංග්‍රහයෙන් චක්කායතනයට යන්නේ නැහැ. ධාතු සංග්‍රහයෙන් චක්කු ධාතුවට යන්නේ නැහැ. ඒකින්දා මේ අවශ්‍යතා තුනම සම්පූර්ණ වෙනවා. එතකොට මෙතන මේ යම් ධර්ම කෙනා අපි දැන් හොයාගත්තා ඒ රූප 27 මේ පළවෙනි එකේදී මේ පොත විසින්ම දීලා තියෙනවා ග්‍රන්ථයේ විසින්ම චක්කායතනයේ වර්ජිත සත්විසි රූපේ කියලා. දැන් ඒක තමයි අපි හොයාගත්ත ධර්මය. දැන් මේ හොයාගත්ත ධර්මය තමයි තේ ධම්මා කියලා මෙතනින් එන්නේ. දැන් ඒ හොයාගත්ත ධර්මය තේ ධම්මා ඒ සත්විසි රූපය නැමැති ධර්මය තේ ධම්මා ඒ සත්විසි රූපය නැමැති ධර්මය ස්කන්ධ කීයකින් සංග්‍රහ නොවෙනවද ආයතන කීයකින් සංග්‍රහ නොවෙනවද ධාතු කීයකින් සංග්‍රහ නොවෙනවද කියන ප්‍රශ්නය අහනවා. ඒක තමයි මෙතන ප්‍රශ්නේ. එතකොට ඒ කාරණය අපි දැක්කා මේකම තමයි නැවත ලියලා තියෙන්නේ චක්කායතනේ විසින් චක්කායතනේන යේ ධම්මා ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙන ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන මෙන්න මේක තමයි අවශ්‍යතා තුන. ඒ අවශ්‍යතා තුනට සම්පූර්ණ වෙන එකම ධර්මය රූප 27 චක්කු ප්‍රසාද රූපය වර්ජිත. තොට මෙතන චක්කු ප්‍රසාද රූපේ නැහැ. ඒ චක්කු ප්‍රසාද රූපේ නැති ඒ ධර්මයේ රූප 27 ගැන තමයි දැන් අහන්නේ. තේ ධම්මා. ඒ ධර්මය ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන මේ ධර්මය වලට ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත ආයත සංග්‍රහයෙන් අසංග්‍රහිත ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්ම මොනවද කියලා අහනවා. ස්කන්ධ කීයද ආයතන කීයද? අපි එතකොට මේ කාරණේදී අපිට ලේසි වෙන්න ක්‍රමයක් තියෙනවා. මේ රූප 27 සංග්‍රහිත වෙන සංග්‍රහ වෙන ස්කන්ධ ටික හොයාගන්නවා. කීයකින් සංග්‍රහ වෙනවද? රූප 27 සංග්‍රහ වෙනවා රූපස්කන්ධයෙන්. ආයතන වශයෙන් ආයතන 10කින් සංග්‍රහ වෙනවා චක්කායතනය වර්ජිත. එතකොට මේ ආයතන 10 මොනවද? මෙතන ආයතන 10 මොනවද කියලා කාට හරි කියන්න පුළුවන්ද? රූප 27 සංග්‍රහ වෙන ආයතන 10 සමාන සර් මන ආයතනය රූප ආයතනය අර ඉතුරු ධර්ම ටික නේද සර්? අන්න හරි. මන ආයතනයයි චක්කායතනයයි හැර ඉතිරි ධර්ම ටික. මෙතන මේ ආයතන 10 කියන්නේ රූපස්කන්ධය තුල පවතින ආයතන 10 තමයි මෙතන කියන්නේ. මේ මෙතන වර්ජිත චක්කායතනයේ වර්ජිත කිව්වේ රූපස්කන්ධය බැලුවොත් අපිට තියෙනවා ආයතන 11කට සංග්‍රහ වෙනවා. හැබැයි චක්කු ප්‍රසාදේ නැති නිසා මෙතන ආයතන 10යි. මම මේක ලේසි වෙන්න තමයි එතන 10 දාලා තියෙන්නේ. මේ
චක්කායතනෙ වර්ජිත කියන්නේ මේක පේනෙන්න ඕන නිසා චක්කුදාත වර්ජිත කියන්නේ මෙතෙන්ට පේන්න ඕන නිසා රූපස්කන්ධය කියලා ගත්තාම මෙතන ආයතන 10යි ධාතු 10යි තියෙන්නේ එතකොට මේ ටික නම් එයා සංග්‍රහ නොවන්නේ කවුද නාමස්කන්ධ හතර මන ආයතනය සහ මෙතන වැරදි මේක රූප ආයතනය නෙවෙයි මේක චක්ක ආයතනය මම ලියනකොට වැරදිලා තියෙනවා මේක චක්ක ආයතනය මන ආයතනය සහ චක්ක ආයතනය සප්ත විඥාන ධාතු සහ චක්කු ධාතු කියන අට එතකොට මෙතන උත්තරය අහනකොට උත්තරය අහන්නේ කීයද කති කන්දේහි කති ආයතනේහි කති ධාතුහි කියනකොට චතු කන්දේහි ස්කන්ධ හතරකින් ද්විහායතනේනි අට්ඨේහි ධාතුය අසංගහිතා ඒ කියන්නේ ස්කන්ධ හතරකින් ආයතන දෙකකින් ධාතු අටකින් අසංග්‍රහිතයි ඒක පැහැදිලිද නැවතත් මොනවා හරි කාරණා තියෙනවා අපි ඊළඟ එකට යන්න ඉස්සෙල්ලා මම මේ කාරණේ පැහැදිලි කරගන්න ඕනේ හින්දා තමයි නැවත නැවත මේ මාත්මයකට මාත්මයකට තේරුම් කරන්න පුළුවන්ද දැන් අපි මේ ගත්ත ක්‍රමය හරි මම මෙතන කියනවා මේක චක්කායතනෙ නෙවෙයි මෙතන පොට්ටබ්බායතනෙ වුණා නම් මොකද්ද දැන් කරන්නේ මාත්මයකට හරි මාත්මයකට කියන්න පුළුවන්ද මේ මේකේ පෙය්‍යාලමෙන් තියෙන පොට්ටබ්බායතනෙන කියලා පොට්ටබ්බායතනෙ වුණා නම් කොහොමද මේක විග්‍රහ කරන්නේ පුළුවන් කරන්න කල්පනා කරන්න කරන්න පුළුවන් එතකොට පොට්ට කියන්න සර් එතකොට පොට්ට ආයතනය හැර ඉතුරු 20 ඉතුරු රූප 27 නෙවෙයිනේ එතකොට පොට්ට ආයතන 3ක් අයින් වෙන්න ඕන ඔව් එතකොට රූප 25 රූප 25 මොකද්ද වර්ජිත පොට්ටබ්බ ආයතනේ වර්ජිත පඨවි තේජෝ වායෝ පඨවි තේජෝ වායෝ වර්ජිත රූප 25 අපි ඒක දැන් බලමු ඒකට කොහොමද කරන්නේ දැන් අපිට ඒ ධර්මයෝ තේ ධම්මා කියන්නේ ඒ ධර්මයෝ දැන් මේ මැදට ආපු ධර්මයෝ අපි හොයාගත්ත ධර්මයෝ තේ ධම්මා ඒ ධර්මය කියන්නේ රූප 25. ඒ රූප 25 කුමන ස්කන්ධ කීයකින් අසංගෘහිතද ආයතන කීයකින් අසංගෘහිතද ධාතු කීයකින් අසංගෘහිතද කියලා තමයි පොතේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට මේ රූප 25 කොලේ කරන් ලිව්වට කමන්නේ ඒ රූප 25 කොහොමද සංග්‍රහිතවන්නේ කියලා බලන්න මම මේක ලේසි කරලා කියන්නම් එතකොට ඖදාරික ආයතන වශයෙන් අයිසරයක් මෙතන තියෙන ආයතන 9මයි ඇයි පොට්ටබ්බ ආයතනේ විතරයි එතන නැත්තේ ඖදාරික රූප වශයෙන් රූප මෙතන 11යි නෙවෙයි රූප 9යි ඇයි මෙතන අර තුනක් එළියට ගියා. එතකොට මෙතන ඖදාරික රූප 9යි. ඒ කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන තුන වර්ජිත. පොට්ටබ්බ ආයතනේ වර්ජිත. සුකුබුරුපදාසිර එහෙමම කියනවා. දැන් බලන්න. එතකොට ආයතරක් ඖදාරික ආයතන 9යි. සුකුම රූප වලින් ධම්මායතනයයි. එතන මේක සම්බන්ධ වෙනවා. දැන් බලන්න.
ස්කන්ධ වශයෙන් රූප ස්කන්ධයට සංග්‍රහ වෙනවා. ගැටලුවක් නැහැ. ආයතන වශයෙන් ආයතන 10කට සංග්‍රහ වෙනවා. ආයතන 11න් රූප ස්කන්ධයේ තියෙන ආයතන 11න් පොට්ටබ්බ ආයතනයේ වර්ජිත. ඇයි මෙතන පොට්ටබ්බ රූප තුන නැති නිසා. ඒ වගේම පොට්ටබ්බ ධාතු වර්ජිත. එතකොට මේකේ උත්තරේ එනවා මෙතන රූප ස්කන්ධේ නම් සංග්‍රහිත වෙන්නේ නාම ස්කන්ධ හතරම සංග්‍රහිතයි. ආයතන වශයෙන් මන ආයතනයේ සහ පොට්ටබ්බ ආයතනයේ මෙතන පොට්ටබ්බ ආයතනයේ වෙන්න ඕනේ. මෙතන පොට්ටබ්බ ආයතනයේ වර්ජිත. එතකොට මන ආයතනයයි පොට්ටබ්බ ආයතනයයි තමයි මෙතන ආයතන දෙක. සප්ත විඥාන ධාතු සහ පොට්ටබ්බ ධාතු අට. පැහැදිලි දෙක අපි නැවතින් ආත්මය කියන එක මට පැහැදිලි වුණේ නෑ. කියන්නකෝ පොඩ්ඩක් දුරටින් සමරාගෙන පොඩ්ඩක් ෆෝන් එකට පොඩ්ඩක් දුර ඉඳන් කතා කරොත් පැහැදිලි වෙයි. මෙතන ආයතන 10 වෙන්නේ මම මේ ඒ ධර්මයේ කියනක රූප 27 රූප 27 රූප 27 තියෙනවා ඖදාරික රූප 11ක් ඖදාරික රූප 11න් ආයතන 9යි හැදෙන්නේ ආයතන 9යි ඇයි පඨවි තේජෝ වායු ආයතන එකක් හැදෙන්නේ ඒ ආයතන මේ 10යි මේ රූප 27 තුල රූප 27 සංග්‍රහ වෙන ධර්ම තමයි මේ බැලුවේ රූප 27 සංග්‍රහ වෙන්නේ ආයතන වශයෙන් ඖදාරික ආයතන 9කටයි සුකුම රූප සංඛ්‍යාත ධම්මායතනෙටයි එතකොට ඒ ඒක නිසා තමයි මේ රූප 27 සංග්‍රහ වෙන්නේ එකම රූපස්කන්ධයෙන් ආයතන 10කින් සහ ධාතු 10කින් කියන එක අපි මේ සංග්‍රහ වෙන පැත්ත හොයාගත්තාම සංග්‍රහ නොවන පැත්ත හොයාගන්න ලේසියෙන්ද තමයි මම මේක පාට අඩුවෙන් ලිව්වේ මේක හිතින් හදාගන්න ඕන කාරණයක් නැත්නම් කොල කෑල්ලක් හදාගන්න ඕන කාරණයක් නිසා එතකොට අපිට උත්තරේට අහන්නේ සංග්‍රහ නොවන්නේ මොනවද කියලා සංග්‍රහ නොවන්නේ මොනවද කියලා හදන්න සංග්‍රහ වන්නේ මොනවද කියලා දැනගත්තාම හරි ලේසි හදන්න ඒකේ හින්දා තමයි මේ සංග්‍රහ නොවන්නේ රූපස්කන්ධයට නාමස්කන්ධ හතරට සංග්‍රහ වන්නේ රූපස්කන්ධයට සංග්‍රහ නොවන්නේ නාමස්කන්ධ හතරට සංග්‍රහ නොවන්නේ ආයතන 10ට සංග්‍රහ නොවන්නේ මන ආයතනේ සහ රූප ආයතන මෙතන චක්ක ආයතනේ ඒ ආයතන දෙකට එතකොට ධාතු වශයෙන් මුත් සප්ත විඥාන ධාතුයි චක්කු ධාතුයි කියන දෙකට මේක තනියෙන් ලියන්න බලන්න තනියෙන් ලියනකොට මේක අමාරු නැහැ අර හරියටම කාරණේ තේරුම් ගැනීමයි අවශ්‍යතාවය එතකොට මෙතන කිව්වොත් මහත්මයෙකුට පුළුවන්ද මේක මම කියනවා චක්කු ධාතුව විසින් මේකෙම තියෙනවා පෙයාල මේ චක්කු ධාතුයා චක්කු ධාතුයායේ ධම්මා චක්කු ධාතුව විසින් කිව්වනම් කොහොමද මේක හදන්නේ පොතේ පෙයාලම් කරලා තියෙනවා එතන චක්කා යතනේ ඉඳන් පොට්ටබ්බ ආයතනේ දක්වා ඊළඟට චක්කු ධාතුවේ ඉඳන් පොට්ටබ්බ ධාතු දක්වා මෙතන චක්කු ධාතුයා යේ ධම්මා කියලා කිව්වා නම් කොහොමද උත්තරේ ලියන්නේ චක්කු ධාතු කිව්වත් බය වෙන්න දෙයක් නැහැ චක්කු ධාතුවත් පරමාර්ථ වශයෙන් චක්කු ප්‍රසාද රූපේමයි චක්කු ධාතු එතන තියෙන ධාතු ස්වභාවයෙන් ගන්නෙ එතකොට මේ චක්කු ප්‍රසාද රූපේටමයි
චක්කු ප්‍රසාද රූපය ආයතන වශයෙන් ආයතනික ක්‍රියාවලියක සම්බන්ධ වෙනකොට චක්කායතනේ වෙනවා සත්පුජ්‍ය භාවයෙන් තොරව දකිනකොට චක්කු ධාතුව වෙනවා එතකොට චක්කු ධාතුව විසින් කිව්වා නම් ඒත් මේ විදිහටමයි එන්නේ ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත මේ ඒ ධර්මය වෙන්නේ රූප 27යි චක්කු ප්‍රසාදේ වර්ජිත एक पहली लिदे तो इतना मैंने से करती है ना क्या ना आये तो ना दांत में क्या वातन लेके मेरे साथ में करती है चक्का है तो ना चक्का दांत में क्या वातन लेके मेरे साथ में इतना චක්කා යතනේ විසින් කියලා කියනකොට මෙතන ධර්ම 20ක්ම ඉදිරිපත් කරලා තියෙනවා චක්කා යතනේ සිට පොට්ටබ්බා යතනේ දක්වා ඊ ආයතන වශයෙන් ගන්න ධර්ම 10ක් චක්කු ධාතුවේ සිට පොට්ටබ්බ ධාතුව දක්වා තියෙන ධර්ම 10ක් සියල්ලම එකට එකතු කළා තමයි මේ ඡේදය ලියලා තියෙන්නේ ඒතර චක්කු ධාතුව වුණා නම් චක්කු ධාතුවක් දකින්න परमार्थ धर्म वशेन चक्कु धातु किएन धर्मे स्कंद संग्रहयेन संग्रह देन्ने आयतन संग्रहयेन संग्रह नोवन्ने धातु संग्रहयेन संग्रह नोवन्ने रूप 27 चक्कु प्रसाद रूप वर्जित मेतन हरियटम परमार्थ वशेन दम्मे मेक एक लेसि वेन हिंदा රූප 27 පොතෙත් ඒක ඒ විදිහට පෙන්නලා තියෙන්නේ රූප 27 දැන් ඒක තමයි යේ ධම්මා ඒ ධර්මයෝ ඒ ධර්මයෝ අපිට හොයාගන්න ඕන ධර්මයෝ දැන් හොයාගෙන තියෙන්නේ රූප 27 දැන් හොයාගත්ත ධර්මය කියනවා තේ ධම්මා දැන් ඒ ධර්මයේ ඒ හොයාගත්ත ධර්මයේ දැන් උක්ත වෙනවා දැන් චක්කායතනෙ නෙවෙයි උක්ත වෙන්නේ හොයාගත්ත ධර්මය හොයාගත්ත ධර්මය කියන්නේ රූප 27 रूप विषयत बलवोत चक्कु प्रसाद रूप वर्जित इतन तीनवा औदारिक रूप 11ක් ඇයි චක්කු ප්‍රසාදේ නැති නිසා සුකුම රූප 16ක් औदारिक रूप 11 කියන්නේ औदारिक आयतन 9ක් අපි දන්නවා औदारिक रूप කියනකොට අපි දන්නවා ඒ රූප කෙලින්ම ආයතන සංග්‍රහයට සංග්‍රහ වෙනවා. ඒ කියන්නේ මේ පොට්ටබ්බේ නිසා තමයි මේ 11 නවයකට බහින්නේ. පඨවි තේජෝ වායෝ කිව්වහම ඒක එකක් විදියට ගත්තාම ආයතන 9යි. සුකුම රූප වලින් ධම්මායතනේ ලැබෙනවා. මේ රූප 27 ඇතුළත තියෙන ධර්ම ස්වභාවය. මේ රූප 27 සංග්‍රහ වෙන ආයතන ස්වභාවය. මේ රූප 27 සංග්‍රහ වෙන්නේ කුමන ආයතනයකද? ඖදාරික ආයතන 9යි ධම්මායතනෙ. මම මේ කඩල පෙන්නලා තියෙන්නේ කොහොමද සංග්‍රහ වෙන්නේ කියලා පෙන්වන්න. සුකුමර රූප 16 විසින් ධම්මායතනෙ සංග්‍රහ වෙනවා. ඖදාරික රූප වලින් මේ ඖදාරික ආයතන 9 සංග්‍රහ වෙනවා. එතකොට අපිට ලේසි මොනවද සංග්‍රහ නොවන්නේ කියලා පෙන්වන්න. මෙතනින් මහදන්නත් පුළුවන් ඒක ලේසි වෙන්න තමයි මේක සංග්‍රහ වෙන පැත්ත දැක්කහම සංග්‍රහ නොවන පැත්ත හදාගන්න පුළුවන් මේක ලියලා බලන්න ලියලා බලනකොට මෙතන එකම වෙනස තියෙන්නේ මේක අපි පෙරළුම් දෙකක් කරනවා පෙරළුම් දෙක කියන්නේ ඉස්සෙල්ලා පෙරළනවා එක ධර්මයකට ඊට පස්සේ අපි අයිසරයක් නැවත පෙරළනවා වෙනත් ධර්මයකට දැන් බලන්න මෙතන චක්කා යතනේ න යේ ධම්මා පියාලමෙන් පොට්ටබ්බා යතනේ උඩ මෙතන 10ම වුණ සම්පූර්ණ වුණා චක්කු ධාතුයා යේ ධම්මා පොට්ටබ්බ ධාතුය එතන 10ක් එතකොට මෙතන ධර්ම 20ක් ගැන කතා කරනවා ස්කන්ධ සංගහේන සංගහිතා ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙන මේ චක්කායතනය සමග විසින් මේ චක්කායතනේ
විසින් තමයි මේ විදිහට වෙන්නේ ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන යම් ධර්ම කෙනෙක් ඒ යම් ධර්මය අපි හොයාගත්තා ඒ කියන්නේ 27 රූප 27 දැන් මේ රූප 27 තමයි තේ ධම්මායි කියලා කියන්නේ මේ තේ ධම්මා කියනකොට ඒ රූප 27 ගැන දැන් කතා කරන්නේ ඒ ඊ ධර්මය බාණ්ඩ සිංගල පැත්තේ කියලා දෙන හැටි යම් ධර්ම කෙනෙක් කියලා කියලා ඒ ළඟට අපි කියනවා ඊ ධර්මය කියලා ඊ ධර්මය කියන්නේ අර රූප 27 ඊ රූප 27 කෙතෙක් ස්කන්ධ විසින් කෙතෙක් ආයතන විසින් කෙතෙක් ධාතු විසින් අසංගෘහිත වෙද්ද යත් දැන් අන්නේ අසංගෘහිත භාවය විතරයි ඒක තමයි අපි උත්තරේ හොයාගත්තේ අමිතා මාත්මිය මේක ඔබතුමිය කොහොමද මේක දකින්නේ තෙරුවන් සරණයි සර් හැම දිනටම තෙරුවන් සරණයි ඇත්තටම මේ දෙවනි ණය ක්‍රමයේ සංග්‍රහිතෙන් අසංග්‍රහිත පද නිර්දේශයේ ප්‍රධානම වැදගත්ම දේ තමයි අපි දැනගන්න ඕන මොකද්ද ඇයි මේ ණය ක්‍රමයේ තියෙන්නේ කියලා මේ ණය ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ යමක සංග්‍රහිත භාවය බලලා ඒ තුලින් අසංග්‍රහිත භාවය බැලීම එතකොට දැන් රූප ධර්ම ගත්තොතින් රූප ධර්ම රූප ස්කන්ධේ සංග්‍රහ වෙනවා රූප ස්කන්ධේ සංග්‍රහ වෙලා ඒ සංග්‍රහ වෙන එක කැඩෙනවා ආයතන වලටයි ධාතු වලටයි යද්දී එතකොට ඒක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ අවතාරික ධාතු 12 හැම වෙලේම වෙනස් වෙනවා රූප ස්කන්ධේ ඉඳන් ආයතන වලටයි ධාතු වලටයි යද්දී වෙනස් වෙනවා එතකොට ඒ වෙනස් වීම නිසා මෙතන ණය ක්‍රමයක් හැදිලා තියෙනවා සංග්‍රහිතෙන් අසංග්‍රහිත කියලා ඒ වගේම තමයි අපි සිත් 89 ගත්තොත් දැන් ඉස්සෙල්ලා කතා කරේ අපි රූප 28 ගැන රූප 28 රූප 28 න් එක ධර්මයක් අපි අරගෙන එතන ඒ රූප ධර්මයේ එක ධර්මයක් විසින් කිව්වහම ඒ පදය වෙනම ගන්නේ ඒ පදේ උක්ත කරනවා උක්ත කරලා ඒක විසින් වුණහම ඒ ධර්මයේ එතනට අයිති වෙන්නේ නැහැ ඒ ධර්මයේ අයිති වෙන්නේ නැහැ ඒ ධර්මයේ හැර ඉතුරු ධර්ම තමයි බලන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ස්කන්ධවල සංග්‍රහිතභාවය බලනවා. එතකොට දැන් මෙතන සර් කියලා දුන්නා චක්කායතනය කියන්නේ රූප 28 චක්කු ප්‍රසාද රූපය. එතකොට චක්කු ප්‍රසාද රූපය විසින් ඒ කියන්නේ චක්කායතනය විසින් රූප 27ක් රූපස්කන්ධේ සංග්‍රහ කරනවා. එතකොට ආයතන ගත්තොත්ින් ආයතනවල බලන්නේ අසංග්‍රහ වීම. එතකොට ආයතනවල රූපායතන මේ චක්කායතනයේ එතනින් අයින් වෙලා අනිත් ආයතනවල ඒ කියන්නේ රූපවලට අයිති ආයතනයි ගන්න මෙතන. එතකොට රූපවලට අයිති ආයතන ගත්තොත්ින් චක්කායතනයේ අයින් වුණාම ඖදාරික රූප එතන 10න් 9ක් ඉතුරු වුණා. ධම්මායතනයත් එතන ඉතුරු වුණා සුකුම රූප කියන හින්දා. එතකොට රූපස්කන්ධයේ ඇතුලේ බලලා ආයතන වලින් අසංගහිත භාවයේ බැලුවා. එතකොට ඒ වගේම තමයි ධාතු වලත් ඒ වගේම අසංගහිත භාවයේ බැලුවා චක්කායතනයේ විසින්. එතකොට දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම මෙතන පියවර දෙකක් වෙනවා. සර් මේකේ අපි පාලි පැත්තට යමුද සර්? හරි. මෙතන දැන් අපි දැන් එක ධර්මයක් විදියට චක්කායතනේ අරගෙන මේ සංග්‍රහය කරද්දී අපි පළවෙනි පියවර විදියට ගන්න මෙතන පටන් ගන්න ඕන යේ ධම්මාවලි. යේ ධම්මා කන්ද සංගහේන සංගහිතා ආයතන සංගහේන අසංගහිතා ධාතු සංගහේන අසංගහිතා. එතකොට දැන් මෙතන යේ ධම්මා කියන්නේ චක්කායතනේන යේ ධම්මා චක්කායතනයේ විසින් කුමන ධර්මයක්
එතකොට චක්කායතන ඇති වෙන්නේ නැහැ මෙතනට. චක්කායතනේ හැරපියා රූපස්කන්ධයට අයිතිවන ඉතුරු ධර්ම ටික තමයි මෙතන ගන්නෙ. ඒ කියන්නේ චක්කායතනේන යේ ධම්මා ස්කන්ධ සංගහේන සංගහිතා වුණාම රූපස්කන්ධයේ ඇතුලේ චක්කු ප්‍රසාද රූපේ හැර ඉතුරු රූප 27ම සංග්‍රහ වුණා. එතකොට ආයතන සංගහේන අසංගහිත ආයතනවල බලන්නේ අසංගහිත භාවය. එයි මෙතන මේ සංග්‍රහයට ප්‍රධාන වශයෙන් මුල් වෙලා තියෙන්නේ රූප ධර්ම ටික රූපස්කන්ධක් විදියට එකක් විදියට ගත්තට ආයතනවල ධාතුවල ඉන්නේ කැඩෙනවා. ඒ නිසා තමයි මේ ණය ක්‍රමයේ ප්‍රධාන වශයෙන් දේශනා කරන්න හේතු වෙලා තියෙන්නේ. එතකොට ආයතන සංග්‍රහේන අසංගහිත භාවය බලන්න නම් මෙතන චක්කායතනය හැර ඉතුරු රූපායතන ටික තමයි මෙතන ගන්නෙ. එතකොට ඉතුරු රූප වලට අයිති ආයතන ටිකට වෙන්නේ ආයතන 10ක්ම කෙලින්ම මෙතන ඉතුරු වෙනවා. ඒ කියන්නේ ආයත අසංගහිත වෙන්නේ ආයතන 10ක් මෙතන. ඖදාරික රූප ආයතන 9යි ධම්මායතනය. ඒ වගේම තමයි ධාතු සංග්‍රහේන අසංගහිත. ධාතු වල ඒ රූප ධාතු තියෙනවා ඔක්කොම 11ක් තියෙනවා. 11 චක්කායතනිය විසින්නුනහම චක්කු ධාතුව අයින් කරලා ඉතුරු ධාතු ටික රූප ධාතු ටික තමයි මෙතන අසංගහිත වෙන්නේ. එතකොට දැන් මෙතන මේ යේ ධම්මා කියලා කතා කරන්නේ අපිට දැන් මේ ණය ක්‍රමය කරන්න ප්‍රධාන වශයෙන්ම අපි යේ ධම්මා හොයාගත්තුකින් දෙවෙනි ස්ටෙප් එකට යන එක ලේසි. ඒ කියන්නේ එතන බලන්නේ ඔක්කොම ස්කන්ධවලයි ආයතනවලයි ධාතුවලයි අසංගහිත භාවයයි බලන්නේ. එතකොට ඉස්සෙල්ලාම අපි පළවෙනි පියවරෙන් ඕනම රූප ධර්මයක් මෙතන අරගෙන, ඒ කියන්නේ දැන් මෙතන චක්කායතනය කිව්වහම චක්කු ප්‍රසාද රූපය, එතකොට සෝතායතනය කිව්වහම සෝත ප්‍රසාද රූපය, ගානායතනය කිව්වහම ගාන ප්‍රසාද රූපය. ඒ වගේ මෙතන හැම වෙලෙම එක එක රූප ධර්මයක් ඖදාරික රූපවලින් එක එක අරගෙන වෙන වෙනම මේ ආයතනවල ධාතුවල දෙතීම නිසා ඒවේ අසංගහිත භාවය බලනවා. රූපස්කන්ධයේ සංගහිත භාවය බලනවා, ආයතනවල අසංගහිත භාවය බලනවා, ධාතුවල අසංගහිත භාවය බලනවා. බලලා යේ ධම්මයක මොකද්ද කියලා හොයාගන්නවා. ඒ යේ ධම්මයක හොයාගත්තට පස්සේ අපිට හරිම ලේසි ඊළඟ ස්ටෙප් එකට යන්න. ඒකේ අහන්නේ යේ ධම්මා එකම තමයි මේ තේ ධම්ම කියලා. යේ ධම්ම කියන්නේ මෙම ධර්මය. තේ ධම්ම කියන්නේ ඒ ධර්මය. ඒ කියන්නේ අපි යේ ධම්ම කියලා කතා කරපු ධර්මයම තමයි මෙතන තේ ධම්ම කියන්නේ. එතකොට ඒ අපි හොයාගත්ත යේ ධම්ම කියලා හොයාගත්ත ධර්මය තේ ධම්මා කතිහි කන්දේහි කතිහි ආයතනෙහි කතිහි ධාතුහි අසංගහිතා. එතකොට අපි හොයාගත්තේ රූප 27 ස්කන්ධ කීයක මේ අසංග්‍රහ වෙනවද, ස්කන්ධ කීයක එතන අසංග්‍රහ වෙනවද කියලා එතන බලනවා. එතකොට ස්කන්ධ 4ක සංග්‍රහිත වෙනවා. ඒ කියන්නේ රූප ස්කන්ධය සංග්‍රහිත වුණාම ඉතුරු මේ 4ම, ඒ කියන්නේ නාම ස්කන්ධ 4ම අසංග්‍රහ වෙනවා. එතකොට මේ ඉස්සෙල්ල අසංග්‍රහ වුණා මේ රූප ආයතන ධම්මායතනයේ ඇතුළුව රූප ආයතන 10ක අසංගහිත වුණා. ඒ ධර්මයම මෙතන බලනවා අසංගහිත වෙන්නේ මොනවද කියලා. එතකොට අර ධර්ම හැරපියා ඒ කියන්නේ ආයතන දෙකයි. එතකොට මන ආයතනයයි මේ චක්කායතනයයි තමයි මෙතන අසංගහ වෙන්නේ. ඒ වගේම තමයි ධාතු වලින් ඉස්සෙල්ලා ධාතු 10ක් අසංගහ වුණා. ඒ අසංගහ වෙච්ච ධාතු වලින් මෙතන අසංග්‍රහ වෙන්නේ, ඒ ටික අයින් කරලා අසංග්‍රහ වෙන්නේ මේ අට්ඨහි ධාතුහි වෙන්නේ සප්ත විඥාන ධාතු ටිකයි චක්කු ධාතුවයි. එතකොට හැම වෙලේම අපි හැම ධර්මයකම රූපද මෙතන පළවෙනි මේ කොටසේ ඔක්කොම කතා කරන්නේ රූපස්කන්ධයට සංග්‍රහ වෙලා ආයතනවලට ධාතුවලට අසංග්‍රහ වෙලා වෙච්ච ධර්ම ගැන තමයි කතා කරන්නේ.
එතකොට එහෙම වෙන්න පුළුවන් ධර්ම තියෙන්නේ මෙතන මේ ස්කන්ධවල ස්කන්ධ ගැන නෑ මෙතනට ආයතන රූප ආයතන 10යි පොට් ඒ කියන්නේ ද රූප ධාතු 10යි තමයි මෙතනට අයිති වෙන්නේ මේ සංග්‍රහයේ ගන්නේ ඒ රූප කර්ම විදියට ගන්නේ රූප ස්කන්ධයට අයිති වෙච්ච ඒවයි ආයතන වලටයි ධාතු වලටයි අයිති නොවිච්ච ඒව තමයි මේ ණයක්‍රමේ බලන්නේ ඒ කියන්නේ මේ ණයක්‍රමේ පළවෙනි කොටසේ බලන්නේ එතකොට අපිට තව එකක් අපි බලමු ඔයගලන්ට කොච්චර දුරට තේරුණාද කියලා බලන්න අපි එකක් අපි කරමු ගම්මු ගාන මෙතනම ගානායතනයේ ගම්මු ගානායතනයේ ගත්තාම දැන් පළවෙනි පියවර කරන්න කවුරු හරි යේ ධම්මා කන්ද සංගහේන සංගහිතා ආයතන සංගහේන අසංගහිතා ධාතු සංගහේන අසංගහිතා ඒ විදිහට බලන්න පළවෙනි පියවර දැන් වෙන ඔය පොත විතරක් බලාගෙන බලන්න කොහොමද කරන්න පුළුවන් කියලා බලන්න චක්කායතන sorry ගානායතනේන යේ ධම්මා කිව්වහම ගානායතනය විසින් එතකොට ගානායතනේ මෙතනකින් ගානායතනේ උක්ත වෙනවා එතකොට ගානායතනේ නැතුව තමයි ඉතුරු රූපස්කන්ධයට අයිති ගානායතනේ කියන්නේ ගාන ප්‍රසාද රූපය ඒක අයිති වෙන්නේ රූපස්කන්ධයට. එතකොට රූපස්කන්ධයට අයිති වෙනවා මේ එතකොට ගානායතනය නැතිව ඉතුරු රූප ධාතු. ඉතුරු රූප ධාතු තියෙනවා ඖදාරික රූප ධාතු sorry රූපායතන 9ක්වත් ධම්මායතනයක් තියෙනවා. එතකොට ඔක්කොම රූපායතන 10ක්. 10ක අසංගහිත වෙනවා. ඒ වගේම ධාතු 10ක අසංගහිත වෙනවා. එතකොට ඒ ධම්මා උනේ ගාන රූපේ හැර ඉතුරු රූප 27. එතකොට ඉතුරු රූප 27 කෙලින්ම බලන්න ඕන තේ ධම්මා කියලා. ඒ තේ ධම්මා කියන්නේ එම ධර්මයේ. එම ධර්මයේ රූප 27 දැන් කවුරු හරි උත්තර දෙන්න කතිහි කන්දේහි කතිහායතනෙහි කතිහි ධාතුහි අසංගහිතා නාමස්කන්ධ මිස් නාමස්කන්ධ නාමස්කන්ධ හතරකින් අසංගෘහිතයි ඔව් ආයතන දෙකකි ඔව් ආයතන දෙක වෙන්නේ කොහොමද මනායතනයි ගානායතනයයි මනායතනේ ගානායතනේ ඒ කියන්නේ ගානායතනේ එතන උත්තරෙන්නේ ගානායතනේ හැර ඉතිරි රූපණි අපි බැලුවේ ඒ රූප අසංගහිත භාවයේ මෙතන බලන්නේ නේ එතන අසංගහිත භාවයේ බැලුවහම ගානායතනේ අසංගහිතයි මෙතන එතකොට ධාතුවේ සප්ත විඥාන ධාතුයි ගානජා ධාතු මේ පූමනි ස්වර්ණ මිස්කේ වීඩියෝ එක ඔන් වෙලා තියෙනවා එක ඔෆ් කරගන්න කැමරා එක ඔන් වෙලා තියෙනවා ස්වර්ණගේ ඔව් අපිට ඔෆ් කරන්න බෑ ඒගොල්ලෝ එතකොට වෙන සප්ත විඥාන ධාතුයි ගාන ධාතුවයි ඔව් සප්ත විඥාන ධාතුවයි ගාන ධාතුවයි එතකොට හැම වෙලේම අපි මේ සංග්‍රහයේදී පළවෙනි පියවරෙන් ගිහිල්ලා යේ ධම්මා එක හොයා ගන්න ඕන. එතකොට මේකේ පියවර මේ විදියට පොතේ විදියට ලියලා කරන්න. ඒ කියන්නේ මේ කොහොමද යේ ධම්මා එක හොයා ගන්න කියලා. හැම ඊට පස්සේ දැන් පොට්ටබ්බ ආයතනය විස්තර කරා අපි පොට්ටබ්බ ධාතුය කරමු බලන්න. පොට්ටබ්බ ධාතුය මෙතන චක්කු ධාතු ඉන්න පොට්ටප්ප ධාතු වෙනකම්ම ධාතු 10ක් මෙතන ඇතුළත් වෙනවා එකින් එක වෙන වෙනම කරලා බලන්න ඕන පොට්ටප්ප ධාතුය කොහොමද කරන්නේ කවුරු හරි විස්තර කරන්න පළවෙනි පියවරේ ඉඳන්ම කොහොමද ඒ ධම්ම හොයාගන්නේ පොට්ටප්ප ධාතු කියන්නේ මොකද්ද මේ තේජෝ බයි එතනේ උඩ පොට්ටප්ප ධාතුවත් මේ විදිහටම දකින්න මොකද්ද පොට්ටප්ප ධාතු කියවම් පඨවි තේජෝ වායෝ කියන
රූප තුන. එතකොට ඒක රූපස්කන්ධයට සංග්‍රහයි. ඊතුරු එයි අසංගෘහිතයි. ඊතුරු නාමස්කන්ධ හතරේ. ඊට පස්සේ පියවරින් පියවර යන්න පොතේ විදියට නැත්තම් පැටලෙවෙයි. එතකොට ඉස්සෙල්ලාම බලන්න ඕන මේ පොට්ටබ්බ ධාතුව කියන එක ස්කන්ධ සංග්‍රහින සංගහිතා. එතකොට දැන් කිව්වා රූපස්කන්ධයට දැන් මෙතන මේ මෙතන රූප ධර්ම වලින් මෙතන රූප තුනක් අයින් වෙයි. රූප තුනක් කියන්නේ මෙතන පඨවි තේජෝ වායෝ කියන ඒ ඒ තුන අයිති වෙන්නේ පොට්ටබ්බ ධාතුවට. එතකොට පොට්ටබ්බ ධාතුව අයින් වුණාම රූප 25ක් 25ක් ගිහිල්ලා කන්ද සංග්‍රහේන සංග්‍රහිත වෙන්නේ රූපස්කන්ධයම තමයි සංග්‍රහිත වෙන්නේ. එතකොට ආයතන සංග්‍රහේන අසංග්‍රහිත වෙන්නේ කොහොමද? මොන ආයතන වලද අසංග්‍රහිත වෙන්නේ? දැන් බලන්න රූපස්කන්ධය ඇතුලේ බලන්න පිට බලන්න එපා. රූපායතන ඉතිරි රූපායතන වලින් අසංග්‍රහිතයි රූපායතන නමයකින්. ඖදාරික රූප ආයතන නමයයි ඒ ධම්මායතනයත් යනවනේ රූප වලට, ඒ කියන්නේ සුකුම රූප ටික යනවනේ ධම්මායතනයට. ඒකට ඒ ඒ ඒ තුල අසංගහ වෙනවා මේ මේ රූප 25. ඒ පොට්ටබ්බ ධාතුව විසින් රූප 25ක් රූපස්කන්ධේ සංග්‍රහ කරලා ආයතන ආයතන කීයකද අසංගහ කරන්නේ? ආයතන කීයද? ඖදාරික නමයයි ධම්මායතනයයි නේ. එතකොට ආයතන 10ක අසංග්‍රහ කරා. ධාතු කීයක අසංග්‍රහ කරනවද? ධාතු 8ක. ධාතු 8ක ඒ කොහොමද ධාතු 8ක අසංග්‍රහ කරන්නේ? පළවෙනි පියවර ගැනයි මම කතා කරන්නේ. දෙවෙනි පියවරට යන්න කලින් පළවෙනි පියවර විසඳගෙන ඉන්න ඕන. පුරුවන් සරණයි මේ අර මේ පියවර දෙක දැන් මේ මාත්මීය අමිතා මාත්මීය තේරුම් ගන්නවා වගේ මේ පියවර දෙක හරියටම පැහැදිලි වෙන්න ඕනේ. මේක පියවර මේක මුළු එකම එකට කරන්න බෑ. එකට කරන්න බැරි නිසාමයි මේ විදිහට කියලා තියෙන්නේ. අපි පොට්ටබ්බ ධාතුවා කිව්වහම පළවෙනි කොටස කියන්නේ මේ තේ ධම්මා මේ යේ ධම්මා කියන ධර්මෙම තේ ධම්මා වෙන්නේ. මේක හොයා ගන්න ඕනේ තේ ධම්මා කියන්නේ මොකද්ද කියලා. ඒක දෙවෙනි සැරේ උක්ත වෙන්නේ තේ ධම්මා. ඒ අපි හොයාගත්ත ධර්මය හොයාගත්ත ධර්මයට එනකල් අපි පිළිවෙලින් ඒ ටික යන්න ඕන. පිළිවෙලින් යන්න ඕන නිසා තමයි දෙකට විතර පොට්ටබ්බ ධාතුයා යේ ධම්මා කිව්වහම ඒ කිව්ව වගේ පොට්ටබ්බ ධාතුයා කියනකොට අපි ඔන්න පරමාර්ථ වශයෙන් පඨවි තේජෝ වායෝ කියලා හොයාගත්තා. එතකොට මේ ධර්ම විසින් ඒ කියන ධර්ම තුන විසින් යම් කිසි ධර්ම කෙනෙක් ස්කන්ධ සංග්‍රහෙන් සංග්‍රහ වෙනවා. ඒ කවුද? රූපස්කන්ධේ තියෙන ඉතිරි ධර්ම 25. එතකොට ඉතිරි ධර්ම 25 තමයි අපි හොයාගත්තේ. ඇයි ඉතිරි ධර්ම 25 කියලා ගත්තේ? ස්කන්ධ සංග්‍රහයෙන් ඒ ටිකත් සංග්‍රහ වෙනවා. හැබැයි පොට්ටබ්බ යතනේට එකක්වත් සංග්‍රහ වෙන්නේ නැහැ. ඒකින්ද තමයි ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත කියලා කියන්නේ. නැවත බලන්න ධාතු සංග්‍රහයෙන් පොට්ටබ්බ ධාතුවට ඒ 25න් එකක්වත් යන්නේ නැහැ. එතකොට මේ ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්ම ටික ඉතිරි රූප 25. ඉතිරි රූප 25 දැන් අපි ඒ 25 හොයාගත්තා තේ ධම්මා කියලා. ඒක දැන් ඒ ඔන්න දැන් අපිට එතනින්දන් යන්න පුළුවන්. ඒ 25 ස්කන්ධ කුමකින් අසංග්‍රහිත වෙනවද? ආයතන කීයකින් අසංග්‍රහිත වෙනවද? ධාතු කීයකින් අසංග්‍රහිත වෙනවද කියන නැවත බලනවා. මේක පෙරලින් දෙකක් තියෙනවා. මේ ධාතු ණය ධාතු කතා ණය ඊටාම ගැඹිර ණය ක්‍රමයක්. ඒක දේශනාවේ කියනවා බුද්ධ දේශනාව ණය ක්‍රම හතරකින් විශේෂයෙන් ණය ක්‍රම හතරකින් තියෙන්නේ ධම්මසංගණී ණය ක්‍රමය තික දුක මාතිකාකාරයෙන් ධාතු කතා ණය ක්‍රමය මේ සංග්‍රහ අසංග්‍රහ ආදී ණය ක්‍රමය ඊළඟට යමක ණය ක්‍රමය ඊට පස්සේ පဋාණ ණය ක්‍රමය මේ ණය ක්‍රම හතර ඊටාම ගැඹිරව දුවනවා එකිනෙකට සම්බන්ධව. අන්න ඒක නිසා අපි මේක ඊටාම සියුම්ව
කල්පනා කරන්න ලිව්වට කමන්නේ ලියලා නැවත නැවත ලියන්න අපිත් එහෙම තමයි ඉගෙන ගත්තේ මේක අපි නිතර නිතර නැවත නැවත ලියලා මොකද මේ එකිනෙකට එකක් සම්බන්ධ වෙන නිසා අපිට ටිකක් හිතන්න අමාරුයි තනියෙන් හිතන්න අමාරුයි ඒක හිතන්න අමාරු ඒකේ තියෙන ධර්ම ස්වභාවය නිසාමයි ඒක හින්දා තමයි මම මේ ක්‍රමයකට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕගොල්ලන්ට හැදුවේ දැන් අපි මේ පළවෙනි එක යේ ධම්මා ඒ යේ ධම්මා මොකද්ද ධර්මයේ කියනක හොයාගන්න කල මෙතෙන්ට එන කල මෙතෙන්ට කරනවා එතකොට ඒ හොයාගත්ත ධර්මයේ තමයි තේ ධම්මා කියලා මුක්ත කරන්නේ එතකොට මේ මෙතෙන්ට එන කල කියපු ක්‍රමය අපි මෙතෙන් ඉඳන් මුක්ත කරන්නේ වෙනත් ධර්මයක් රූප 27 චක්කායතන කිව්වනම් රූප 27 මෙතන පොට්ටබ්බයතන කිව්වනම් රූප 25 අරගෙන ඒ ධර්ම දැන් මොකද වෙන්නේ කියලා ඉතිරි කොටස බලනවා එතකොට මේක යන්නේ ඇත්තදම පෙරලීම් තුනකින් ප්‍රධාන පෙරලීම මෙතන පළවෙනි පෙරලීම මෙතන මේකෙන් මේකේ පරමාර්ථ වශයෙන් හොයා ගැනීම ඊට පස්සේ පෙරලීම මේක තුන්වෙනි පෙරලීම මේක නැවත නැවත ලියන්න මේක මේ සංග්‍රහයට අපි දවස් 3 4ක් ගත වුණත් අපිට වරදක් නැහැ මොකද මේ කාරණෙන් බොහෝ කාරණා අපිට පැහැදිලි වෙන නිසා මේ සටහන තේරෙනවද සටහනේ තේරෙන්නේ නැති ක්‍රමයක් තියෙනවද අමිතා මහත්මිය විස්තර කරේ මේ සටහන් ක්‍රමෙමයි අපි සටහන් ක්‍රමෙ කොහොමද කරගන්නේ කියලා තේරුණාද මේ තේරුණෙම නැද්ද ඒ කියන්නේ සර් දැන් ඇත්තටම මේ අර පළවෙනි පියවරෙන් යේ ධම්මා එක හොයාගත්තා නම් ඊළඟට ඉතිරි පියවර කරගන්න පුළුවන් ඒ කියන්නේ අර පළවෙනි ණය ක්‍රමයේ වගේම අසංගහිත භාවය බැලීමක් තමයි දෙවෙනි පියවරෙන් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ පළවෙනි පියවරේදී තමන් ඒ පියවර පාවිච්චි කරලා ඒ ධම්මා කියන එක හොයා ගන්න ඕන. දැන් මේ ධර්මතා 20ක් තියෙනවානේ. ඒ 20ෙම එකිනෙකට වෙන වෙනම ඒ ධම්මා කියන එක වෙනම පොතක ලියලා ඒ 20ටම ලියන්න. 20ටම ලියලා මොකද්ද ඒ ධම්මා කියන එක පළවෙනි පියවරෙන් හොයා ගන්න. ඒ කියන්නේ දැන් ආයතන සංග්‍රහයෙන් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්න ඕන. සංග්‍රහ වෙන්නේ එය විසින්. විසින් කිව්වහම එයා නැතිව ඒ කියන්නේ දැන් අපි ඔතන ගත්තොතින් සෝත ධාතුව ගත්තොතින් සෝත ධාතුව නැතිව ඒ කියන්නේ සෝත ධාතුව නැතිව ගන්නේ මොකෝ එයා විසින් කිව්වහම ඒ කියන්නේ මම විසින් කිව්වහම මම විසින් කිව්වහම එතන මම නැතුව ඒ වගේ තමයි එතන මේ මෙතන සෝත ධාතුව විසින් කිව්වහම සෝත ධාතුව නැතිව ඉතුරු රූප ධර්ම රූපස්කන්ධේ සංග්‍රහ වෙනවා ආයතනවල ඒ මේ සෝත ආයතනය නැතිව ඉතුරු රූප ආයතන ටිකේ අසංග්‍රහ වෙනවා ඒ වගේම සෝත ධාතුව නැතිව ඉතුරු රූප ධාතු 10ක අසංග්‍රහ වෙනවා ඒක එතකොට එහෙම කරලා තමයි අපි හොයාගන්නේ මෙතන ඇත්තටම දැන් මෙතන මේ පියවර අපිට ස්කන්ධ ආයතන ධාතු සොයා ගැනීමට තමයි මේ පියවර තියෙන්නේ මේ ඇත්ත ඒ කියන්නේ පරමාර්ථ ධර්ම හැටියට අපිට මෙතන පහසුවෙන් මෙතන හොයාගන්න පුළුවනි සෝත ධාතුව කිව්වහම සෝත ප්‍රසාද රූපය අයින් කරලා රූප 27න් රූප 28න් ඉතුරු රූප 27 තමයි ගන්නෙ. ඒකට අපි මේ ස්කන්ධ වලින් උත් සංග්‍රහ වෙනවා කියලා බලන හින්දා තමයි අපි රූප 27 කියලා හොයාගන්නේ. ඒ කියන්නේ නැත්තම් අපි ස්කන්ධ සංග්‍රහයේ සංග්‍රහිත කියන වචනේ හින්දා තමයි ඒ රූප 27යි කියලා හොයාගත්තේ. ඒ වචනේ නැත්තම් අපි දන්නේ නැහැ මොකක් ගැනද අපි මේ කතා කරන්නේ කියලා. ඒ කියන්නේ සෝත ධාතුව විසින් ස්කන්ධ සංග්‍රහයේ සංග්‍රහ භාවය බලන්නේ මුලින්ම. එතකොට රූප ස්කන්ධේ සංග්‍රහ වෙන්නේ
සෝත ධාතුව විසින් තව රූප 27ක් තමයි සංග්‍රහ කරන්නේ. එතකොට ආයතන වලින් සෝත ධාතුව අසංග්‍රහ කරනවා. අසංග්‍රහ වෙන්නේ සෝත මේ ආයතනය නැතුව ඉතුරු රූප ආයතන ఔదారిక నమయై ధమ్మాయతనయై ఏ వగేమ ధాతువలిన్ సోత ధాతువ హెర ఇతిరి ఔదారిక రూప నమయై ధమ్మ ధమ్మ ధాతువై ఎటకట ఏమ కరల అపి హోగన్నే మీ ఏ ధమ్మ కిన ధర్మయ ఏ ధమ్మ మిమ ధర్మయ ఎటకట మే ధర్మయ ఏ ధమ్మ విదియట అరగన్నే మేకమ తమై ඒ ධම්මා ඒ ධර්මයේ රූප 27 ස්කන්ධ සංග්‍රහයෙන් අසං එතකොට ඊට පස්සේ බලන්නේ ඔක්කොගේම අසංගහිත භාවය තමයි බලන්නේ දෙවෙනි පදයේදී බලන්නේ ස්කන්ධ වලිනුත් අසංගහිතයි ආයතන වලිනුත් අසංගහිතයි ධාතු වලිනුත් අසංගහිතයි එතකොට එහෙම බැලුවාම කොහොමද එන්නේ එතකොට රූප 27 ඒ රූප 27 ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත වුණාම කිලින්ම නාම ස්කන්ධ හතර ගන්න පුළුවනි ආයතන සංග්‍රහයෙන් අසංගහිත වුණාම එතන මෙතන රූප 27 ගැනනේ කතා කරන්නේ රූප 27 ගැන කතා කරාම මේ රූප 27 අසංගහිත වෙන්නේ කෙලින්ම සෝත ආයතනේ අසංගහිත වෙනවා ඒ වගේම මන ආයතනේ අසංගහිත වෙනවා එතකොට මේ රූප 27 අසංගහිත වෙනවා ධාතු වලින් සප්ත විඥාන ධාතු වල අසංගහිත වෙනවා ඒ වගේම සෝත ධාතුය අසංගහිත වෙනවා. එතකොට අන්තිමට උත්තරේ විදියට තේ ධම්මා චතුහි කන්දේහි ද්විහායතනේහි අට්ඨහි ධාතුහි අසංගහිත කියලා අපිට උත්තරේ හොයාගන්න පුළුවනි. එතකොට ඒ වගේ එක්කෙනෙක් එකක් කරමුද මේ කාටද පුළුවන් තව එකක් කරන්න? සෙන්නායක මහත්මයාට කරන්න පුළුවන්ද? සෙන්නායක මහත්මයා අපි කරමු රසායතනයේ කරමු අපි රසායතනයේ කියලා කරන්නේ මෙතන රසායතනේන රසායතනේන යේ ධම්මා උඩන කොහමද එන්නේ උත්තරේ කොහමද හදන්නේ රසායතනේ යේ ධම්මා කියමුද රසායතනේ විසින් කියලානේ තියෙන්නේ එතකොට අපි යේ ධම්මා කියනක මුලින් හොයාගන්නේ රසායතනේ තමයි යේ ධම්මා නේ 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 රසායතනේ විසින් රසායතනේ ස්කන්ධ සංග්‍රහයෙන් සංගහිත වුණාම තමයි හොයාගන්න පුළුවන් එතකම් හොයාගන්න බෑ ඒ කියන්නේ රසායතනයේ විසින් ස්කන්ධ සංග්‍රහයෙන් සංගහිත සංගහිත संग्रह රසායතනයේ රූපස්කන්ධයට අපිට හොයන්න යන ධර්මයක් රූපස්කන්ධයේ තුලම තිබිය යුතුයි කියන කාරණය වුණ පළවෙනි එකෙන් පැහැදිලි. දෙවෙනි එකෙන් කියන්නේ ඒ අපි හොයන්න යන ධර්මය රසායතනය කියන ආයතනයට සංග්‍රහිත වෙන්න බෑ. ඒ රසායතනෙන් තොර වෙනත් රූප ධර්මයක් විය යුතුයි. ඊළඟට රස ධාතුවෙන් තොර වෙනත් රූප ධර්මයක් විය යුතුයි. एक हिंदा तमाई अपिते इन्ने रूप विषयतें रस रस केन ए रूपय वार्जित इतिरि रूप 27 දැන් ඒක මේ මේ විදියට පරමාර්ථ විදියෙන් දැම්මෙම මේක පැහැදිලිව පේන්න ඕන නිසා පැහැදිලිව පේනවා රූප 27 තුල
රස රූපේ නෑ. එතකොට රස රූපේ තිබුණේ රූපස්කන්ධය තුල. හැබැයි ඒක නිසා තමයි මේ රූපේ රූප 27ත් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙලා තියෙනවා රූපස්කන්ධයේ. හැබැයි රස රූපේ තියෙන්නේ රස ආයතනයේ තුල මේ රූප 27 රස ආයතනයට යන්නේ නැහැ. මේ රූපය 27 රස ධාතුවට යන්නේ නැහැ. එතකොට ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත උනේ එමයයි ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත උනේ එහෙමයි. ඒ කාරණේ පැහැදිලිද එතන? රස රූපේ කියලා ගත්තා රස රූපේ වර්ජිත කරලා ඉතිරි ධර්ම ටිකේ ඉන්න ක්‍රමය. සෙන්නක් මතයක ඔව් සර් ඒ ටික පැහැදිලි සර්. අපි වෙන වෙන ධර්මයක් මම මෙතෙන්ට ගෙනාවොත් ඔබතුමාලාට ඒක හදන්න පුළුවන්ද? මේක මෙහෙමයි මේක එක දවසකට නොයන්න පුළුවන්. ඒකින්ද හිතට ආවේ නැහැ කියලා ගැටලුවක් කරගන්න එපා. මේක නැවත නැවත බලලා තමයි අපි ඉගෙන ගන්නෙ. මොකද මෙතන කාරණා 3-4ක් එකට ගන්න නිසා. ඒකින්ද මේක මේක නැවත කරනකොට තේරෙයි. එතකොට රසායතනයේ කිව්වත් දැන් අපිට එතන ධර්ම 20කට මෙන්නේ මේ ක්‍රමයටමයි. මං ඊළඟ ණය ක්‍රමයට යන්නේ නැතුව ඊළඟ ණය ක්‍රමයට යන්නේ නැතුව ඒක එකක් පැනලා පල්ලෙහායකට යන්නම්. මොකද ඊළඟ ණය ක්‍රමේ ඊට වඩා ටිකක් ගැඹුරු වැඩි නිසා. එහෙම නේද? හොඳයි නේද මේ අවිදම ඔව් සර්. දැන් එතන එතන වෙන්නේ අනිතර විඥානස්කන්ධයට අයිති වෙන්නේ. ඒකින් ඒක කියලා අපි වෙන එකක් බලමු සර්. වෙන එකක් බලමු. ඊට පස්සේ ආයසරයක් අපිට එන්න පුළුවන්. මන් දෙවණිය අපි දෙවණියකට නොයා ඒක විඤ්ඤාණ ස්කන්ධේ මේක ටිකක් අයිසරයක් ගැටළු සහගතයි. ඊළඟ එක තියෙන චක්කු ඉන්ද්‍රීන යේ ධම්මා. දැන් බලන්න මෙතන චක්කු ඉන්ද්‍රීන යේ ධම්මා මේ ඉන්ද්‍රිය විභාගයෙන් තමයි ගන්නෙ. එතකොට චක්කු ඉන්ද්‍රීන යේ ධම්මායි කියලා එතන අවසන් කරලා තියෙන සෝත ඉන්ද්‍රියේන ඒ ධම්ම දෙවෙනි එක ඊළඟට ඒ ධම්ම දාන ඉන්ද්‍රියේන ඒ ධම්ම ජීවා ඉන්ද්‍රියේන ඒ ධම්ම කාය ඉන්ද්‍රියේන ඒ ධම්ම ඊට පස්සේ තියෙන්නේ ඉති ඉන්ද්‍රියේන ඒ ධම්ම පුරිස ඉන්ද්‍රියේන ඒ ධම්ම. මොනවද මේ ධර්ම ටික? ඉන්ද්‍රිය විභාගයේදී රූප ධර්ම ප්‍රකාශ කරන අවස්ථාවක්. ඉන්ද්‍රිය 22 චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඊළඟට ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය මේ රූප සංඛ්‍යාත ඉන්ද්‍රිය ධර්ම හත ගැන තමයි මේ කතා කරන්නේ. ඒක මතකයිනේ ඉන්ද්‍රිය විභාගයේදී. ඉන්ද්‍රිය විභාගයේදී අපි කියනවා චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඔන්න පහයි. ඊළඟට ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය මේවා පරමාර්ථ වශයෙන් රූප ධර්ම. දැන් ඊළඟට කියනවා ඒ ධර්ම විසින් යම් ධර්ම කෙනෙක් ඒ ධර්ම විසින් යේ ධම්මා මේ චක්කු ඉන්ද්‍රියේන යේ ධම්මා කන්ද සංග්‍රහේන සංගහිතා ආයතන සංග්‍රහේන අසංගහිතා ධාතු සංග්‍රහේන අසංගහිතා. අර කියපු ටිකමයි. එතකොට චක්කු ඉන්ද්‍රිය කියනකොට අපි දන්නවා මේ පරමාර්ථ වශයෙන් රූප ධර්මයක්. මේකෙන් චක්කු ප්‍රසාද රූපේම ඉන්ද්‍රිය ස්වභාවයෙන් වැඩ කරන අවස්ථාව තමයි චක්කු ඉන්ද්‍රිය කියන්නේ. අපි මේක විභංගයේදී ඉගෙන ගත්තා. චක්කු ඉන්ද්‍රිය චක්කු ප්‍රසාද රූපයට ඉන්න පුළුවන් ප්‍රසාද රූප වශයෙන් රූපයක්. ආයතන ස්වභාවයෙන් චක්කායතනය. ඊළඟට ධාතු ස්වභාවයෙන් ධාතු ඉන්ද්‍රිය ස්වභාවයෙන් චක්කු ඉන්ද්‍රිය මේ චක්කු ප්‍රසාද රූපයමයි පරමාර්ථ වශයෙන්. ඒ ටික එතකොට මේ පුරුෂ ඉන්ද්‍රිය දක්වාම තියෙන්නේ රූපස්කන්ධයට අයිති කොටස්. යේ ධම්මා ඒ ධර්ම විසින් ස්කන්ධ සංග්‍රහයෙන් සංගහිත ආයතන සංග්‍රහයෙන් අසංගහිත ධාතු සංග්‍රහයෙන් අසංගහිත. අර මුලින් කියපු එකම තමයි අයිසරයක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන චක්කු ප්‍රසාද රූපේ කියලා ගත්තොත් ආයසරයක් ඔබ තුමාලට එන්නේ මෙතන තේ ධම්මා කියන කොට එන්නේ චක්කු ප්‍රසාද වර්ජිත රූප ධර්ම 27. ඒක ධර්ම ස්වභාවය දකින්න ඕන. සෝත ඉන්ද්‍රිය කිව්වොත්
සෝත ප්‍රසාද වර්ජිත ඒ ධර්ම ටික. ඒතර පුරුෂ ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද වෙන්නේ? මම දැන් අහන්න යන කාරණේ එක තමයි. පුරුෂ ඉන්ද්‍රියේන යේ ධම්මා කිව්වොත් කොහොමද අපි හදන්නේ? පුරුෂ ඉන්ද්‍රිය වර්ජිත ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය වර්ජිත පුරුෂ ඉන්ද්‍රියේන යේ ධම්මා හරි බලන්න එතකොට ඒ මහත්මිය කිව්වා එක උත්තරයක් ඒකට වෙනස් උත්තරයක් කවුරු හරි කියනවාද සර් මේ ධම්මායතනේ සුකුම රූප 16 තියෙන පුරුෂ ඉන්ද්‍රිය ඇර ඉතිරි ධර්මතා ටික ඉතිරි රූප ධර්ම අන්නාරි ඒක ඒ විදිහට දකින්න පුරුෂ ඉන්ද්‍රියේන කියනකොට පුරුෂ ඉන්ද්‍රියයි අයිති වෙන්නේ ධම්මායතනෙට දැන් අපි අර රූප 28 න් එක රූපයක් තමයි පුරුෂ ඉන්ද්‍රිය රූපේ. ඒක තියෙන සුකුම රූප ගොඩේ. සුකුම රූප කියන්නේ සුකුම රූප 16ක්. එතකොට සුකුම රූප 16ක් තියෙන මේ ගොඩෙන් මේ පුරුෂ ඉන්ද්‍රිය කියන රූපය ගැන දැන් මේ උක්ත කරලා තියෙන්නේ. ඒතර පුරුෂ ඉන්ද්‍රිය කියන රූපයට ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙනවා රූපස්කන්ධයම. ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්නේ කවුද? ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්නේ කවුද? ධම්මායතනෙට. ආයතන දැන් මෙතන පළවෙනි කියවරේ අසංග්‍රහිත ආයතන වල අසංග්‍රහිත සංග්‍රහයෙන් සංග්‍රහ නොවන්නේ කවුද? ඒක තමයි දැන් මේ පුරුෂ ඉන්ද්‍රිය කියනකොට ඒක ධම්මායතනයේ තුල තියෙන්නේ. එතකොට ආයතන වශයෙන් ආයතනයේදී සංග්‍රහ නොවනේවනේ බලන්නේ. එතකොට අපිට දකින්න ඕන හැර ධම්මායතනේ හැර ඉතිරි ආයතන 10 නේ. ඔව්. එතකොට මොනවද රූප ධර්ම ටිකේ ඉන්නේ? මෙතන එන යේ ධම්මා කියනකොට එතන ආයතන 11ක් එනවා ධම්මායතනේ හැර. එතකොට ස්ත්‍රී ඉන්ද්‍රිය කියනක තියෙන්නේ ධම්මායතන තුල. ධම්මායතනේ තියෙන ධර්ම අපිට මෙතෙන්ට ගණන් ගන්න බෑ. එතකොට ඉතුරු වෙන්නේ ඖදාරික රූප 12 පමණයි. ඖදාරික රූප 12 ගත්තහම පේනවා. දැන් බලන්න ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත. ආයතන සංග්‍රහෙමත් අසංගහිත වෙන්න ඕන. ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත. ඒ කියන්නේ රූප ස්කන්ධයේ තුල තියෙන්න ඕන ආයතන සංග්‍රහයෙන් අසංගහිත ආයත ස්ත්‍රී ඉන්ද්‍රිය තියෙන ධම්මායතනේ. ඒතකොට ධම්මායතනේ තියෙන සුකුම රූප ටික මෙතෙන්ට අදාළ වෙන්නේ නැති බව පේනවා. ධම්ම ධාතුවේ තියෙන සුකුම ඉතිරි සුකුම රූප ටික සංග්‍රහ නොවන බව පේනවා. මේ ආයතන සංග්‍රහයෙන් අසංගහිත සංග්‍රහ නොවන බව. එතකොට මේ ධර්මයේ නිවෝදාරික රූප 12. ඒක පැහැදිලිද? ස්ත්‍රීන්දිය කියනකොට මේ ස්ත්‍රීන්දිය නැත්තම් පුරුෂේන්දිය කියනකොට දකින්න ආයතන සංග්‍රහයේදී අර චක්කායතනේ නේ චක්කායතනේ විතරයි. එතන ආයතනය වශයෙන් චක්කායතනේ චක්කායතනෙමයි. චක්කු ප්‍රසාදී චක්කායතනෙමයි. හැබැයි ස්ත්‍රීන්ද්‍රියට තියෙන්නේ ආයතන වශයෙන් ධම්මායතනෙට. ධම්මායතනෙ තුල තවත් තියෙන තවත් සුකුම රූප. එතකොට සුකුම රූප මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. අන්න ඒක සිද්ධ වෙන හැටි තමයි මෙතන පෙන්නුම් කරන්නේ. ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ දැන් ආපහු යන්න බලන්න මේ ඖදාරික රූප 12 මේ අවශ්‍යතා තුනට මේ කන්ඩිෂන් තුනට හරියනවද කියලා පොඩ්ඩක් බලන්න. ඖදාරික රූප 12 ස්කන්ධ සංග්‍රහයෙන් ස්ත්‍රීන්ද්‍රියත් එක්කලා සංග්‍රහිත වෙනවද? ඖදාරික රූප 12ක් තියෙන රූපස්කන්ධේ ස්ත්‍රී ඉන්ද්‍රියක් තියෙන රූපස්කන්ධය උන සංග්‍රහිත වෙන බව හරි මේ පළවෙනි කාරණේ හොඳ පැහැදිලි. දෙවෙනි එක බලන්න. ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්න ඕන. ස්ත්‍රී ඉන්ද්‍රිය තියෙන්නේ ධම්මායතනේ. එතකොට ඖදාරික රූප 12 ධම්මායතනෙට සංග්‍රහ වෙන්නේ නැහැ. අන්න එතකොට අසංග්‍රහිත භාවයේ පිළිලා. ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත. ඖදාරික
රූප 12ට වෙනම ධාතු තියෙනවා. අවදාර්ක රූප 12. අවදාර්ක රූප 12 කියලා මම කිව්වේ අවදාර්ක ආයතන 10 තුල තියෙන රූප 12 තමයි මෙතන ගත්තේ. ඒක එතන පැහැදිලිද? ඒකෙද එතන ගැටලුවක් තියෙනවද? මෙතන වෙනසකට අපි තැනක් මම පෙන්වුවේ ස්ත්‍රී ඉන්ද්‍රියේන යේ ධම්මා. ස්ත්‍රී ඉන්ද්‍රිය සමග ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙන ආයතන සංග්‍රහයෙන් සංග්‍රහිත නොවන ධාතු සංග්‍රහයෙන් සංග්‍රහිත නොවන රූප ධර්ම කුමක්ද? ඉතිරි සුකුම රූප ටික ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ වෙනවා. ඒකින්ද ඉව ගන්න බෑ. ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ වෙනවා. ස්ත්‍රී ඉන්ද්‍රියත් එක්ක සමග ඒ ටික හැර ඖදාරික රූප 12. एक तेरना दे सेन्नाय का महात्म्या सावित्री महात्म्यम का दे तापारक पहली को पढ़ाई ठीक है ठीक है सर ये ठीक है तापारक पहली करने से उड़ हरी स्त्री इंद्रिय न ये दाम्मा स्त्री इंद्रिय न ये दाम्मा तो स्त्री इंद्रिय क्या ने परमार्थ वशेन रूप धर्म्याक एक तीने रूपस्कंदे तुल है भाई रूपस्कंदे सुकुम रूप दासेंग एकाक इधर सुकुम रूप दासेंग एकाक मैं इन्ने दम्मायतने तुल दम्मायतने इधर तो मैं संग्रह वेन्ने रूपस्कंदे तुल तीने दम्मायतने इधर संग्रह वेना तो अभी तो आवश्यकता वेती है ने यमदार बकेरे कभी तो होया नोन है ये यमदार में हो ये යම්ධර්මයෝ ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්නත් ඕන ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ නොවන්නත් ඕන ධාතු සංග්‍රහයෙන් සංග්‍රහ නොවන්නත් ඕන ඒ යම්ධර්මයෝ කවුද අපි සුකුම රූපයක් මෙතන ගත්තා නම් මොකද වෙන්නේ සුකුම රූප ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙනවා ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නේ නැහැ ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නේ නැහැ. එතකොට සුකුම රූප මෙතෙන්ට ගන්න බෑ. ඒකින්ද සුකුම රූප වර්ජිත රූප 12. ඒක පැහැදිලිද? සුකුම රූප වර්ජිත ඖදාරික රූප 12. ඖදාරික රූප 12 කියනකොට මෙතන තියෙනවා චක්කායතනය සිට පොට්ටබ්බායතනෙ දක්වා ඒ ආයතන 12ම ආයතන 10ම මෙතන තියෙනවා. ඖදාරික රූප 12 කියන්නේ ආයතන වශයෙන් 10යි. එතකොට මම මේක නැවත කියන්නම්. ඖදාරික රූප 12 ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත, ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත, ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්ම කවුද? අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට. औदारिक रूप दोला संग्रहित वन्ने रूपस्कंदेट औदारिक आयतन दहायट औदारिक धातु दहायट एनं संग्रह नवन्ने नामस्कंद हतरट आयतन देकट मन आयतने सह धम्म आयतने धातु अटट सप्त विज्ञान धातु सह धम्म धातु හරි මෙතන කියමු අපු පුරුෂේන්ද්‍රයේන කියලා කිව්වොත් කොහොමද කරන්නේ පුරුෂේන්ද්‍රයේන කවුරු හරි ඉදිරිපත් වෙනවද ඒකට මේ මහත්ම මහත්මිය පුරුෂ ඉන්ද්‍රිය අයිති වෙන්නේ සුකුම රූප 16ටමයි. එතකොට ඒක ධම්මායතනෙන් මේ සංග්‍රහිතයි. ඒ ආයතන ඒ නිසා ඉතිරි ආයතන ඉතිරි රූප ආයතන වලින් අසංග්‍රහිතයි.
එවගේම රූප ආයතන වලින් අසංගෘහිතයි මේ පුරුෂ ධම්මායතනෙන් උත් අසංගෘහිතයි ඊට පස්සේ ධාතු සංග්‍රහයෙන් සංග්‍රහිත කියවම ඒ රූප ඒ ධම්ම ධාතුවෙන් සංග්‍රහිතයි ඉතිරි රූප ධාතු වලින් අසංගෘහිතයි औदारिक रूप दोलहमाई औदारिक रूप दोलह මෙන්න මේ අවශ්‍යතා තුනම සම්පූර්ණ කරනවා මේ අවශ්‍යතා තුනක් මෙතන කන්ඩිෂන් තුනක් මේ කන්ඩිෂන් තුන දිහා බලලා අපි සාමාන්‍ය එක දෙයක් කරනකොට මේක වෙන්න ඕන මේකත් වෙන්න ඕන මේකත් වෙන්න ඕන කියලා අපි කියන්නේ ඒ අවශ්‍යතා තුනම සම්පූර්ණ වෙන මේ රූපස්කන්ධයේ තුල තියෙන ධර්ම තියෙනවා මේ රූපස්කන්ධයේ තියෙන විවිධ ස්වභාවයන් පැහැදිලි කරන්න තියෙන මේ ධර්ම ක්‍රමය නැත්තම් අපිට මේ ගණන් धर्मस्कंदे स्त्री इंद्रिय केन धर्म आयतन वशेन तीन धम्मायतने तुल स्त्री इंद्रिय केन धर्म धातु वशेन तीन धम्म धातु तुल इतकोटे मित्र अवश्यता वे तीन स्कंद संग्रह इन संग्रह विन हबै आयतन संग्रह इन संग्रह नवन धातु संग्रह इन संग्रह नवन धर्म टीका कपिट होया गन्नो ठीक है नी रूपस्कंदे तुल तीन रूपस्कंदे රිප්‍රසෙන්ට් කරන යම් ධර්ම කෙනෙක් ඉන්නවා ඒ ධර්ම කෙනා ස්ත්‍රී ඉන්ද්‍රියත් එක්කලා ආයතන සංග්‍රහයේ ඉන්න බෑ ආයතන වල ඉන්න බෑ හැබැයි ධාතු සංග්‍රහයේ ඉන්නත් බෑ එහෙමනම් ඉන්න පුළුවන් එකම කෙනා ඖදාරික රූප 12 ඖදාරික රූප 12 කියදන් ආපහු බලන්න මේ ඖදාරික රූප 12 කියන්නේ චක්කු ප්‍රසාදේ සෝත ප්‍රසාදේ ගාන ප්‍රසාදේ ජීව ප්‍රසාදේ ඊළඟට පොට්ටබ්බ රූපේ දක්වා ඒ රූප 12 පොට්ටබ්බ රූපේ කියනකොට පඨවි තේජෝ වායෝ එකින් තමයි 12ක් උනේ නැත්තම් මෙතන ඉන්නේ 9යි 3යි 12යි එකින් තමයි 12 ඒ 12 ස්කන්ධ සංග්‍රහයෙන් ස්ත්‍රී ඉන්ද්‍රියත් එක්කලා ස්ත්‍රී ඉන්ද්‍රියේ ඉන්නේ රූපස්කන්ධේ මේ 12ත් ඉන්නේ රූපස්කන්ධේ ඔන්න සංග්‍රහ වෙන බව පේනවා මෙතන කියනවා රූප ස්ත්‍රී ඉන්ද්‍රිය විසින් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ වෙනවා ස්ත්‍රී ඉන්ද්‍රිය ඉන්නේ රූපස්කන්ධයේ එහෙමනම් මේ ඖදාරික 12ක් ඉන්නේ රූපස්කන්ධය තුළම ඔන්න සංග්‍රහ වෙන බව පැහැදිලි ස්ත්‍රී ඉන්ද්‍රිය තියන්නේ ධම්මායතනේ ඖදාරික රූප 12 ධම්මායතනෙට යන්නේ නැහැ ඉතින්ද අසංගෘහිතයි ස්ත්‍රී ඉන්ද්‍රිය තියන්නේ ධම්ම ධාතුවේ ඖදාරික රූප 12 ධම්ම ධාතුවට යන්නේ නැහැ අසංගෘහිතයි එතකොට ඖදාරික රූප 12 අපේ මේ කතාවට මාතෘකා වෙනවා කතාවට උත්තරේ වෙනවා පළවෙනි අවස්ථාවේ සර් දැන් මෙතන දැන් මේක කරද්දි දැන් ඔය පළවෙනි කීවරට අරස යටම දාලා තියෙන එක ලියාගත්තා නම් ඒක මට හිතෙනවා වඩා පහසු වෙයි කියලා ඒ කියන්නේ දැන් දැන් මෙතන ඉන්ද්‍රිය කියලා ගත්ත එක ඉන්ද්‍රිය විසින් ස්කන්ධ සංග්‍රහයෙන් සංගහිත වෙන එකට මෙතන රූපස්කන්ධය කියලා ලියාගත්තා නම් ආයතන සංග්‍රහයෙන් අසංගහිත විදියට ඖදාරික ආයතන 10 ලියාගත්තා නම් ධාතු සංග්‍රහයෙන් අසංගහිත එකට ඖදාරික ධාතු 10 කියලා ලියාගත්තා නම් කෙලින්ම උත්තරේ පල්ලෙහා ඒ ධර්ම කියලා ඖදාරික රූප 12 ගන්න පුළුවන් ඒ කියන්නේ අර දැන් මේස පල්ලෙහා ලියලා තියෙන එක මෙතන උඩේ ඉස්සරහ එක ලියාගත්තා නම් කලිම උත්තරේ ඖදාරික රූප 12 කියලා ගන්න පුළුවන්. එතකොට මේ යෙදම්මනේ හොයාගන්න අමාරු. මේක හොයාගත්තට පස්සේ කලිම්ම සංග්‍රහභාවය තමයි බලන්න තියෙන ස්කන්ධායතන ධාතු වල.
එතකොට මහත්මය කියන්නේ මෙතන ස්කන්ධ සංග්‍රහ සංග්‍රහිත වෙනකොට රූපස්කන්ධය රූපස්කන්ධය කියලා ලියා ගන්නවා. එතකොට ආයතන සංග්‍රහයෙන් සංග්‍රහිත වෙනවා කියන්නේ ධම්මායතනයේ තියෙන සුකුම රූප ටික අසංග්‍රහිත. අසංග්‍රහිත වුණාම ඖදාරික ආයතන 10 කියලා ලියා ගත්තාම හරි. ඖදාරික රූප 12. මෙතනත් ඖදාරික රූප 12. එතකොට මේ අවශ්‍යතා තුනටම සම්පූර්ණ වෙන්නේ ඖදාරික රූප 12. මේ මේ අවශ්‍යතා තුනටම සම්පූර්ණ වෙන එකනා උදාාරික රූප 12. ඒක ඒක තමන් අතින් ලියලා මේක මේ මේ ණය ක්‍රම ලියන්න කොළ ගොඩක ලියලා ලියලා පැහැදිලි වෙන්න මේක අමාරු නෑ. මේක තියෙන්නේ සිත තුල අපි අර එකිනෙක අවබෝධයෙන් කරන කතාවක්. ඒකෙන් හින්දා මේක කරන්න මේක කරනකොට හරි අපිට හිතෙනවා සන්තෝෂයක්. අනේ මේක මෙහෙම නේද කියලා. එතකොට මෙතන මෙතන කියන්න පුළුවන් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත වෙනකොට රූපස්කන්ධය. හරි. එතකොට ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත කියනකොට ඖදාරික ආයතන 10. ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙනකොට ඖදාරික ධාතු 10. එතකොට ඖදාරික මේ ධාතු 10 රූප වශයෙන් ඖදාරික රූප 12 තමයි සංග්‍රහ වෙන්නේ. මම මේක පරමාර්ථ වශයෙන් ලියලා තියෙන්නේ ඒක ධර්මයක් විදියට පෙන්වන්න. මේක ආයතනයක් ධාතුවක් විදියට බෙදන්නේ නැතුව ස්ත්‍රීන්ද්‍රිය කියනකොට පරමාර්ථ වශයෙන් දකිනවා. ඖදාරික රූප 12 කියනකොට පරමාර්ථ මේක ඇතුලේ ධර්ම දකින ස්වභාවය දැනගන්න හරි ලේසි කරන්න. එතකොට ඖදාරික රූප 12 ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිත ආයතන සංග්‍රහයෙන් අසංගෘහිත ධාතු සංග්‍රහයෙන් අසංගෘහිත මොනවද කිව්වහම අපි දන්නවා ඖදාරික රූප නාමස්කන්ධ හතරෙන් අසංගෘහිතයි. ආයතන වලින් මන ආයතනයත් ධම්මායතනයටත් අසංගෘහිතයි. ධාතු වලින් සප්ත විඥාන ධාතුවටත් ධම්ම ධාතුවටත් අසංගෘහිතයි. එතකොට මෙතෙන්ට යනකල් අපි මේ අලුතෙන් හොයා ගැනීම මේ ටික ඔක්කොම සංග්‍රහ සංග්‍රහ ණයෙමයි යන්නේ. මේ පළවෙනි ණය ක්‍රමයෙන් තමයි මෙතනින් පහළට යන්නේ. පැහැදිලිද ඒ කාරණේ? මහත්මිය මහත්මයක් කතා කරනවාද මේ සාවිත්‍රි මහත්මිය මොකද කියන්නේ තේරෙනවද? තේරෙනවා සර්. පැහැදිලි. ඒක අපිම තනියෙන් කරලා බලනකන් අපිට හරියටම ඒක එකපාරට හිතන්න අමාරුයි. අන්න හරි. ඔබතුමේ කියන කාරණේ හරි. එකපාරට හිතන්න අමාරුයි. හිතන්න අමාරු මොකද කියන්නේ මේ ධර්ම එකිනෙකට එකිනෙක තමන්ගේ හිතින්ම හදන්න අමාරුයි. මෙහෙම ලියලා හදන්න. අර මාත්මී කිව්වාගේ මෙතන ලියලා කපල කොටලා ආපහු නැවත ලියලා කපල කොටලා හදන්න. අපිත් මෙහෙම තමයි ඉගෙන ගත්තේ. බොහෝ සැසේ කරලමයි ඉගෙන ගත්තේ. ඉගින්ද මේක ගැටලුවක් කියලා හිතන්න එපා. මම මේ දෙවෙනි ණය ක්‍රමයට බොහෝ වෙලා ගන්නේ. ඒ ණය ක්‍රමේ දැක්කාම ඉතිරි ඒවට යන්න පුළුවන්. තව මිනිත්තු. ඇත්තටම සර් දැන් මෙතන හැමෝම දැන් මෙතන රූපායතන 10ම කියන්නේ චක්කායතනේ ඉතා පොට්ටබ්බායතනේ වෙනකන් මේ මේ ණය ක්‍රමයට ආයතන 10ක් වෙනවා චක්කායතනේ ඉඳන් පොට්ටබ්බායතනේ වෙනකන් ඖදාරික රූපායතන 10ක් මේ මේ ණය ක්‍රමයට විභාග වෙනවා. ඒ වගේම ආයතන වශයෙන් ධාතු වශයෙන් චක්කු ධාතුවේ ඉඳන් පොට්ටබ්බ ධාතුව වෙනකම් ධාතු 10ක් විභාග වෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම විදියට චක්කු ඉන්ද්‍රියේ ඉඳන් මේ පුරිස ඉන්ද්‍රිය වෙනකම් රූප ධර්ම හතක් විභාග වෙනවා. එතකොට මේ 27ම තම තමන් තනි තනිව මේ මේ තියෙන විදියට ඒ කියන්නේ ඉස්සෙල්ලාම පළවෙනි පියවරෙන් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිතයි ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිතයි ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිතයි කියලා ලියාගෙන යේ ධම්ම හොයාගෙන ඒ ධම්මයක තේ ධම්ම විදියට අරගෙන දෙවෙනි පියවරෙන් අසංග්‍රහිත භාවයේ තම තමන්ම ඒ ධර්මතා 27ම කරගෙන ආව නම් ඊළඟ සත්‍යය ඉතුරු ටික කරන්න පහසු වෙන්නේද සර්?
अंक पहाड़ी परिदेवे विसिंग परिदेवे विसिंग की अमारुने परिदेवे की शब्द रूपय परिदेवे विसिंग की शब्द रूपय अतम शब्दायतने मई मिथन गण शब्दायतने आकार विस्तर पुड़वा एक मेक दकीन इतनी नाटकात्मक तोट කැමති කෙනෙකුට මේක තනි තනියෙන් කරන්න පුළුවන්. පරිදේවේ කියනකොට යන්නේ ශබ්දායතනෙ නැත්තම් ශබ්ද ධාතු ආකාරයටමයි විස්තර. මෙන්න මේක. මේක අසඤ්ඤ භවයේ විසීම. මේක බරයි කියලා කල්පනා කරගන්න එපා. මම ඒක පුළුවන් තරම් සෑල්ලු ක්‍රමයට පැහැදිලි කරන්න බලන්න. එකම දෙයක් තියෙනවා මේ ධාතු කතාවේදී සම්පූර්ණම අවධානය යොන්න ඕන. පාඩමට එහෙම නැත්නම් ඉගෙන ගන්න බෑ මොකද මේ කාරණේදී අපි ගොඩාක් කාරණා එකිනෙක එකට කරනවා අසඤ්ඤ භවය විසින් මේ අසඤ්ඤ භවය අපි ඉගෙන ගත්තා අසඤ්ඤ භවය ඉගෙන ගත්තා පටිච්ච සමුප්පාදේ අසඤ්ඤ භවයේ විසින් කියනකොට මේක තියෙන්නේ අසඤ්ඤ භව විසින් මේක තියෙන අසඤ්ඤ භවේන යේ ධම්මා ඒකෝකාර භවේන යේ ධම්මා කියලා තියෙනවා असंज्ञ भवे विसिंग इसलोड असंज्ञ भवे मुखदीला अभी मेक कथाकर पलविनी नायक्रमेदी असंज्ञ भवे जीवित नवक रूप कलापे असंज्ञ भवे इन ब्रह्म जीवित नवक रूप कलापे जीवित नवक रूप कलापे की शुद्धाष्ट के सह जीवितेन्द्रिय රූප නවය සුද්දාෂ්ටකේ කොහොමද තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒ ධර්ම අට තමයි සුද්දාෂ්ටකේ පවතින්නේ ඒක හැම එක්කෙනාටම ඒ ඒ විදිහට තමයි සුද්දාෂ්ටකේ තියෙන්නේ ඊට අමතරව තියෙන ජීවිතේන්ද්‍රිය කියන රූපය එතකොට මේ ජීවිත නවක රූප කලාපය කියන්නේ අන්න ඒ කොටසට සුද්දාෂ්ටකයට එකතු වෙනවා ජීවිතේන්ද්‍රය කියන රූප. එතකොට මේ ටික ඔක්කොම රූප ධර්ම. රූප ධර්ම ඒ නවය ස්කන්ධයක් වශයෙන් බැලුවොත් රූප ස්කන්ධේමයි. ස්කන්ධයක් වශයෙන් වෙන ස්කන්ධ හතරින් අනික් ස්කන්ධ පහෙන් වෙන ස්කන්ධයක් ඉන්නේ නැහැ. රූප ස්කන්ධේමයි. එතකොට රූප ස්කන්ධේ තියෙන ජීවිත නවක රූප කලාපේ පමණයි. जीवित नवक रूप कलापे इतकोट दुद्धाष्ट के विभेदने फटवी आपो तेजो वायो वर्ण गंध रस ओजा अरे फटवी आपो तेजो वायो की अट दखिंड पुड़वां फटवी आई ආපෝදාතු ඇතුරම් තීජෝ ධාතුයි වායෝ ධාතුයි මේ ටික එකතු කරාම පොට්ටබ්බ රූපේ හැදෙනවා හැබැයි මේගොල්ලන්ට පොට්ටබ්බ රූපේ ලැබෙන්නේ නැහැ ඒක මං කාරණේ කියන්නම් මේක දකින්න හින්දා එකපාරටම හිතෙන්න පුළුවන් පොට්ටබ්බ රූපේ ඇද්ද කියලා ඊළඟට තියෙනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරක් වර්ණ කියන්නේ වර්ණ රූපේ වර්ණ රූපේ කියන එක රූපායතනෙමයි ගන්ධ රූපේ ගන්ධායතනෙ හැබැයි මේගොල්ලන්ට ගන්ධ රස ඕජා කියන තුන ලැබෙන්නේ නැහැ මොකද මේ අසඤ්ඤ භවය රූප භවයේ ඒවා මුත කියන්නේ ඒවා අක්‍රිය භාවයෙන් පවතින ආයතන එතකොට ක්‍රියා භාවයෙන් තියෙන්නේ රූපායතනේ සහ සද්දායතනේ පමණයි. එතකොට ක්‍රියා භාවයෙන් ඒ ආයතන දෙක එතකොට චක්කායතනේ තියෙනවා සෝතායතනේ තියෙනවා මෙතෙන්ට හැබැයි මේ ජීවිත නවක කලාපේට ඒවා අයිති නැහැ. මේ අසඤ්ඤ භවයට ඒවා අයිති නැති නිසා මෙතෙන්ට තියෙන්නේ ජීවිත අර
වර්ණ ගන්ධ රස වජාවින් වර්ණ රූපය එන්නේ රූපායතනෙට ඒකින්ද ඒගොල්ලන්ට ආයතන වශයෙන් තියෙන්නේ රූපායතනේ සහ ධම්මායතනේ ඇයි ධම්මායතනේ ලැබෙන්නේ කියලා කවුරුත් අහුවොත් ඒකට උත්තරේ තේජෝ ධාතුව සහ ජීවිතේන්ද්‍රිය රූපය තේජෝ ධාතුවයි ජීවිතේන්ද්‍රිය රූපය සුකුම රූප අන්නේකින්ද තමයි ධම්මායතනේ ලැබෙන්නේ එතකොට අසංජ භවයේ ආයත ඔන්න ආයතන දෙකක් තියෙනවා රූප ආයතනේ සහ ධම්මායතනේ ඒ වගේම රූප ධාතුව සහ ධම්ම ධාතුව දැන් මෙන්න මේ කාරණේ අපි දැනගත්තේ නැත්නම් මෙතනින් එහාට යන්න බෑ ඒකින්ද තමයි මම කිව්වේ ස්කන්ධ වශයෙන් රූප ස්කන්ධේ තියෙනවා ආයතන වශයෙන් රූප ආයතනේ සහ ධම්ම ආයතනේ තියෙනවා ධාතු වශයෙන් රූප ධාතුව සහ ධම්ම ධාතුව තියෙනවා දැන් අපිට පුළුවන් අසඤ්ඤ භවයේ විසින් කියනකොට අපිට හදාගන්න එතකොට මේක මේකට ගැටලුවක් කරගන්න එපා මේක තේරෙන්නේ නැති වුණාට අපි නැවත නැවත මේක කරමු ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහිත එතකොට මෙතන ඉඳන් අසඤ්ඤ භවයේ ඉඳන් බලන්නේ අසඤ්ඤ භවයට ස්කන්ධ වශයෙන් සංග්‍රහිත වෙන්නේ රූප ස්කන්ධය කිසිම ගැටලුවක් නැහැ එතකොට ආයතන වශයෙන් අසංග්‍රහිත මෙතන තියෙනවා ආයතන දෙකක් රූප ආයතනේ ධම්ම ආයතනේ වියෙන් වෙහැකි එතකොට ඒ දෙක නොවන අනික් ධර්ම විය හැකි. එතකොට ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත. ඒ කියන්නේ රූප ධාතු ධම්ම ධාතුව නොවන වෙනත් කියන්නේ ධම්මායතනයේ සහ රූප ආයතනයේ නොවන වෙනත් ධම්ම. එතකොට ඒ කියන්නේ රූප ස්කන්ධයේ තියෙන රූප 27න් මෙතෙන්ට එන්න පුළුවන්නේ පංච ප්‍රසාද රූපයෝ සහ ගෝචර රූප හතර. වර්ණ රූපේ වර්ජිත මම මේ වර්ණ රූපේ වර්ජිත කියන්නේ මෙතන මේ රූප ආයතනේ තියෙනවා එතකොට අසංග්‍රහිත බව බලනකොට ඒක එන්න බෑ එතකොට මෙතන ධම්මායතනේ තියෙනවා ධම්මායතනේ තියෙන රූප ධර්මයක් මෙතෙන්ට එන්නත් බෑ ඒ කියන්නේ ඖදාරික රූප 11යි මෙතන ඒ ධර්මය වෙන්නේ ඖදාරික රූප 11යි වර්ණ රූප වර්ජිත දැන් අපිට උක්ත ධර්මය ඖදාරික රූපේ 11. දැන් තේ ධම්මා කියලා අපි හොයාගත්ත ධර්මේ කවුද? ඖදාරික රූපේ 11. ඖදාරික රූපේ 11 වර්ණ රූප වර්ජිත. එතකොට ඖදාරික රූපේ 11 දන්නවා මෙතන. චක්කු ප්‍රසාද රූපේ සෝත ගාන ජීවා කාය ඊට පස්සේ වර්ණ රූපේ වර්ජිත සද්ද ගන්ධ රස පොට්ටබ්බ මෙන්න මේ ටික ඒ ටික සංග්‍රහිත වෙන්න දැන් මෙතන මෙතනින් එහාට සංග්‍රහ සංග්‍රහ මුලම ණය මේ රූප 11 සංග්‍රහ වෙන්නේ රූපස්කන්ධයට සංග්‍රහ වෙන්නේ ඖදාරික ආයතන 9ට ඖදාරික ධාතු 9ට එහෙනම් අසංග්‍රහ වෙන්නේ කවුද ඉතිරි නාමස්කන්ධ හතර ආයතන වශයෙන් මන ආයතනයයි ධම්ම ආයතනයයි රූප ආයතනයයි හතර රූප ආයතනෙට නැත්තේ නෑනේ එතකොට සප්ත විඥාන ධාතු ධම්ම ධාතු රූප ධාතු මෙන්න මේක කරලා බලන්න gider ti මේ දැන් මේ සටහන් ටික දැන්ටමත් අපි දාලා තියෙන්නේ ධාතු කතා Skype group එකට ඒකින්ද තමන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ ණයක්‍රම මේ ණයක්‍රමේ සියලුම එකට හදලා තියෙනවා ඒකින්ද පොඩ්ඩක් බලන්න බලලා තමන් විසින් ඒක කරලා බලන්න මම මේක කරේ තමන්ට කරලා තමන්ට සන්තෝෂයක් ලබා ගන්න පුළුවන් අපි මේක මෙහෙම කරනවා නේද කියලා අපේ වෙලාව හරි තව ගැටලුවක් තියෙනවා නම් කෙටියෙන් ඉදිරිපත් කරන්න පුළුවන් අර අමිත මහත්මිය කිව්වා වගේ තනියෙන් ලියන්න මේක එක සැරේ ලියලා නෙවෙයි අපි ඉගෙන ගත්තේ බොහෝ සැරේ ලියලා අනික එක අපි උත්තරේ බලලා උඩට හදන එක නෙවෙයි කරන්නේ උඩ ඉඳන් උත්තරේ හදන හැටි ප්‍රශ්නවලදී කියන්නේ උත්තරේ දෙන්න නැතුව ප්‍රශ්නේ හදනවා
යම් කිසි අදහසක් මහත්මියකට කියන්න තියෙනවා නම් කියන්න අපිට ඊට පස්සේ අද දිනට නතර කරමු අනික එක අපි අමිත මහත්මිය අපි 9 වෙනිදායින් පස්සේ 9 තමයි ඊළඟට අපි අවුරුදු වලින් පස්සේ පටන් ගනිමු නේද ඔස දැන් අපි එනසුමානේ දැන් අපිට කොහොමත් මේ 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 ණය ක්‍රමේ තවපරක් කරන්න වෙන්නේ කියන්නේ විඥාන විඥාන ධාතු කෙනත් වෙනම කරන්න ඕනනේ එතකොට අනිත් ඒවත් ඔක්කොම ණය ක්‍රමේ තවපරක් කරොත් මට හිතනවා තව පැහැදිලි වෙයි කියලා ඒ වගේම මේ පළවෙනි ණය ක්‍රමේ මොන හරි ගැටලු තියනවා නම් ඒකත් සාකච්ඡා කරන්න පුළුවන් එනසුමානේ එතකොට මේ ණය දෙක එතකොට අවුරුදු කාලය තුල මේ ණය ක්‍රම දෙක හොඳටම හදාරුවා නම් दवस पटंगा මේක ගැන යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ද මහත්ම මහත්මියෙකුට දවස් 23 වෙන්නේ සර් 23 වෙන්නේ සර් ඊළඟ දවසේ කියන්නේ 16 ඒ කියන්නේ 9 වෙනිදා අන්තිම පන්ති ඉවරනහම 16 නිවාඩු තියලා 23 ධාතුක පාඩම 23 ඊළඟ දවසේ වෙන්නේ 23 ඉඳන් පටන් ගන්නේ සර් සමාවෙන්න සර් සර් අද පැහැදිලි කරපු දේවල් ගොඩක් හොඳයි සර් අපි අනිතනිය අභ්‍යාස කරොත් මං හිතනවා අපිට මේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා उसे මේක අපි තනියෙන් කරනකම් අපිට එකපාරට මේකට පුරුදු වෙන්න බෑ. ඒකින්ද අපි තනියෙන් කරමු නිවාඩු කාලේ. කරලා රාමනායක මහත්මිය රාමනායක මහත්මිය කියලා දෙනකොට තේරෙනවා මේක ගොඩක් සාමාන්‍යයි කියලා රැකන ගන්න. අපි නිවාඩු කාලේ බලමු. ඔව් කියන්නේ महात्म्य සර්ණා සෙනවිරත්න එස බොහොම පිං මට නම් පැහැ හොඳටම පැහැදිලි වුණා ඉතින් දැන් දිගටම තනියම උනත් කැරි හැකි හරි එහෙමනම් අවිතමාත්මි කිව්වා වගේ අපි මේ ණය ක්‍රමයේ කරනකොට පළවෙනි සංග්‍රහ අසංග්‍රහ ණය ක්‍රමයේ කරන්නම ඕනේ සංග්‍රහ සංග්‍රහ ක්‍රමයේ ණය ඒ තියෙන්නෙම අපි කරේ මේ ඉතිරි ණය ක්‍රම වලට වාසිය වෙන විදියට ඒකින්ද එකින් එක කරන්න තමන්ට ධර්ම දකින්නකොටම ඒක බෙදලා දකින්න පුළුවන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් අපි මෙතන කරන්නේ අර විභේදනය කරම ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේදී අභිධර්ම සංග්‍රහයේදී කිව්වනේද විදර්ශනා භූමිය සකස් කරනවායි කියලා යම්කිසි කෙනෙක් නාම රූප ධර්ම වල යථා භූත ස්වභාවය දකින්න නම් විදර්ශනා භූමිය සකස් කරන්න ඕන මොකද්ද මේ විදර්ශනා භූමිය මෙන්න මේ ණය ක්‍රම තුලින් ඒ ධර්ම දකින්න හැටි අපි කිව්වේ ධම්ම සංගණන ණය ක්‍රමය ඊළඟට ධාතු කතා ණය ක්‍රමය ඊළඟට යමක ණය ක්‍රමය ඊට පස්සේ පဋාණ ණය ක්‍රමය ඒක ගැඹුරට ටික ටික යන්නේ යමක ණය ක්‍රමය මේට වඩා ගැඹුරුයි ඊට පස්සේ පဋාණ ණය ක්‍රමය ඊටාම ගැඹුරුයි ඉතින් ඒකින්ද මේක අමාරු නෑ දැන් ඕගොල්ලෝ මේ වතුරට වැටලා ඉන්නේ දැන් පීනන්න තමයි තියෙන්නේ ඉතින් මේක කරන්න පුළුවන් ඕන අර සූක්ෂම අවබෝධයට යන්න ඕන ඇත්තටම මේ මේ ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව තියෙන අවබෝධය තියෙන පුජ්‍යලෙ බොහොම අඩුයි
ඉතින් ඒ අඩුකම නිසාම අපි ඉගෙනගෙන තවත් කෙනෙකුට උගන්වන්න පුළුවන් තත්ත්වයට අපිපත් වෙන්න ඕන. එතකොට තමයි ග්‍රන්ථ තිබුණට වැඩක් නැහැ. ග්‍රන්ථ කියවලා තේරුම් ගන්න පුළුවන් කට්ටිය නැත්නම්. කොච්චරවත් පොත් තියෙනවනේ. පොත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක අපි මේ ධර්මයට කරන ධර්ම ශාසනයේ චිරස්ථිතිය නැත්නම් ධර්මයේ ස්ථායී භාවයට අපි කරන උදව්වක් වෙනවා. ඒක ඉතාම හොඳ ධර්ම කාරණයක් වෙන නිසා අපි ඒකේ විදියට කරමු නේද? එමනම් වෙන මොන හරි කාරණයක් නැත්නම් අද දිනට අපි සාකච්ඡාව නතර කරමු. අපි එනම් දෙවියන්ට පින් දීලා සාකච්ඡාව නතර වෙන මොන හරි කාරණයක් කියන්න තියනවද යම් කිසි මහත්මයෙකුට? අපි අපේ ගුරුවරුන්ට අපි අතිපූජනීය අවසරයි කොළතට වෙස්සබූ ස්වාමින් වහන්සේ එළඟට නන්දසේන ගුරු මාත්මයා නන්දසේන සර් මේ කාරණා ඇත්තටම ඉලිපෙහෙලි වෙලා තිබුණේ නැහැ. මේ පුස්තක ගැන කවුරුත් කතා කරෙත් නැහැ. මොකද මේවා ටිකක් ගැඹීර වැඩි නිසා. ඉතින් මේක ඉදිරිපත් කරලා මේ විදිහටයි කරන්නේ කියලා තේරුම් කරලා දුන්න නිසා තමයි අපිට කරගෙන යන්න පුළුවන්. අපි ඒක නිසා ඒ උත්තමයන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. අපි ඊටාම ගෞරවයෙන් අපි එනම් දෙවියන්ට පින් දීලා අපි අද දවසට සාකච්ඡාව නතර කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ධම්ම දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදාති. ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. කිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. සියලු දෙනාටම වහ වහ ධර්ම ඥාන ලැබේවා. සියලු දෙනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සර්. සෑම දෙනාටම තිරුවන් සරණයි. අමිතා මහත්මියටත් තිරුවන් සරණයි.